ආයුබෝවන් සුබ දැසනක් ඉරිදා උදෑසන ඉරිදා ආයුබෝවන් අපි ආරම්භ කරන වෙලාව මේ වෙලාවේ මුළු රටම සංචරණ සීමා තුළ යම් ආකාරයකින් ලෝකෙම මුහුණ දීලා තියෙන තත්වයට ශ්‍රී ලංකාවත් මුහුණ දීලා තියෙන වෙලාවේ ඒ සඳහා අපිට දක්වන්න පුළුවන් දායකත්වය මේ මොහොතේ කොවිඩ් පාලනය වෙනුවෙන් සමහර විට අත්‍යවශ්‍ය සේවා හැරුණු විට අනිත් සේවා සහ අපේ අවශ්‍යතාවයන් පිළිබඳව යම් පාලනයක් තුළ කටයුතු කරන්න ලබා දීලා තියෙන නියෝගානුව අපි කටයුතු කරමින් ඉන්න වෙලාවක්. හැබැයි හෙට දවසේ ඉඳලා මේ සීමා යම් තාක් දුරකට ලිහිල් වෙනවා. ඒ තුළ අපි කටයුතු කරන්නේ කොහොමද? ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි ඉරිදා ආයුබෝවන් අද උදෑසන වෙලාව වෙන් කරගත්තා. ඒ වෙනුවෙන් අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කළා වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමියට විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විශේෂඥ වෛද්‍යතුමියට ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. ඒත් එක්කම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මාටත් මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කළා. ආයුබෝවන් නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඒත් එක්කම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ එකකේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රියංගා රණසිංහ විශේෂඥ වෛද්‍යතුමියටත් අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කළා. ආයුබෝවන්. ආයුබෝවන්. විශේෂඥ වෛද්‍යතුමිය. රාජ්‍ය අමාත්‍යතුමිය අපි ආරම්භයක් විදිහට පොදුවේ කතා කරමු. මේ වන විට රටේ තත්ත්වය මොකක්ද පොදුවේ සංක්ෂිප්තව අපි යම් දැනුවත් කිරීමකින් ආරම්භයක් ලබා ගනිමු. මේ වෙනකොට ලංකාවේ මේ කෝවිඩ් වසංගතයේ තුන්වෙනි වසංගත අවස්ථාව අපි දකින්නේ. අපි අප්‍රිය 15 වෙනිදා ඉඳලා දැක්කා 15ට කණින් රෝගීන්ගේ අඩුවීමක් තිබුණා. PCR කරපු සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් හැටියට 2%-3% තමයි පොසිටිව් වුණේ. වෙයි 15 වෙනිදා ඉඳලා අපි දැක්කා ක්‍රමානුකූල වැඩි වීම, ක්‍රමානුකූලට වඩා අර පළවෙනි අවස්ථාවට වඩා වේගවත්ව දෙවෙනි අවස්ථාවේ ලෙඩ්ඩු වාර්තා වුණා. ඊට වඩා වේගවත්ව අපි දැක්කා 15 වෙනිදා ඉඳලා ලෙඩ්ඩුන්ගේ වැඩිවීමක් අපි දැක්කා. එතකොට ඒක ශීඝ්‍රව දැන් අද 300 න හෙට 450 එහෙම ශීඝ්‍ර වැඩිවීමක් දැක්කා. ඒකම තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අප්‍රිය 9 කිව්වා අලුත් වෛරසයකට සැක පහළ කරන ලක්ෂණ හඳුනාගත්තා කියලා. අප්‍රිය 20 විතර වෙනකොට තහවුරු කෙරුවා එංගලන්ත වේරියන්ට් එක 117 කියලා. ඒතර මේ රෝග පැතිරීම වේගවත් සිද්ධ වුණා. ඒ වගේම ඔවුන් අලුත් වෛරස් ප්‍රභේදය හඳුනාගත්ත. මේ දෙක එකට ගැටෙන මොකද එංගලන්ත වේරියන්ට් එක ඉක්මනට බෝ වෙනවා ඒ කලින් තිබුණ වෛරස් ප්‍රභේදයට වඩා. ඒ වගේම තමයි වැඩිපුර සංකූලතා එනවා. දැන් අපි ගියසරේ ප්‍රතිකාර කරපය කිව්වේ බොහෝ අයට PCR පොසිටිව් වුණාට බහුතරයකට රෝග ලක්ෂණ පෙන්නුම් කෙරුවේ නැහැ. ඒ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයගේ පොඩි ප්‍රතිශතයකට තමයි සංකූලතා ආවේ. හැබැයි මෙවර රෝගය පැතිරෙනකොටම විශේෂඥ වෛද්‍යවරු කිව්වා මේ අලුත් ප්‍රභේදය තුළ වැඩිපුර සංකූලතාවට ලක් වෙන අය දකිනවා. වයස්ගත අයම නෙමෙයි පොඩ්ඩක් තරුණ අයත් රෝගයට භාජනය වෙනවා. ඒ අනුව ලෙඩ්ඩුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් අපි දැක්කා. දැන් 2300 මට්ටමේ මේ දවස් 4-5ක වෙලේ ඉඳන් තියෙනවා. මේ වෙනකොට 22,000ක් විතර රෝහල් ගත වෙලා තියෙනවා. ඒකෙන් මම හිතන්නේ 19,000 ගාණක් විතර රජයේ රෝහල් වලත් තව පුද්ගලික හෝටල් වල ලෙඩ්ඩු ඉන්නවා. හැබැයි තවමත් මේ තුන්වෙනි වසංගත අවස්ථාවේදීත් වැඩියෙන්ම මරණයට පත්වෙන්නේ වයස්ගත අය. ඔව්. ඉතින් ඒ නිසා මේ වසංගතයේදී ඉතාමත්ම හොඳ කෙටි කාලීන මේක වළක්වා ගැනීම තමයි ඉතාමත්ම සාර්ථක ක්‍රමය. සෞඛ්‍ය උපදෙස් හරි හැටි පිළිපැදීම. දැන් ගෙදරට විස බීජ ගේන්නේ නැත්තම් මේක පැතිරෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි කියන්නේ ගෙදරට වෙලා සංචරණය සීමා කරගන්න කියලා. අපි හැබැයි එහෙම කිව්වට ප්‍රායෝගිකව ගෙදරින් එළියට යන්න වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ගෙදර කෑම බීම ගන්න වෙනවා. ඊළඟට අත්‍යවශ්‍ය බෙහෙත් එහෙම ගන්න වෙනවා. ඒ නිසා ගෙදරින් එළියට යනවා නම් එක්කෙනෙක් විතරක් යන්න. දැන් ඒක හරියටම හෙට ඉඳන් හැඳුනුම්පත් නම් අංක 90 යාමේ යම්කිසි සීමා කරන. මොකද අපි ජනතාවගෙන් ඉල්ල ස්වයංවර්ණයක් යොදා ගන්න සංචරණ සීමා කරන එක. හැබැයි අපිට පේනවා බහුතරයක් ඒකට ඒ උපදෙස් පිළිපැද්දත් පොඩි ප්‍රතිශතයක් ඉන්නවා ඒවට අහන්නේ නැති. ඒ නිසා තමයි නීතිය හරියට ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට ලොකු කාර්යභාරයක් කරන්න වෙන්නේ. නිසා ගෙදරින් එළියට යනවන මුව ආවරණය. මුව ආවරණය කියන්නේ 9යි 8යි 2ම වහ ගන්න ඕන.
ඒ මුවාවරණය ගෙදර ගිහිල්ල තමුන්ගේ කාර්යභාරයක් ඉක්මනට කරගෙන ගෙදරට එනතෙක්ේ මුවාවරණය පළඳින්න ඕන. යාළුවෙක් දැක්ක ගමන් කල්ලහැට දාලා කතා කරන ඕන. නැත්නම් මගදී යාළුවෙක් හම්බෙලා සෙට් වෙලා කට්ටිය කොහෙද හරි ගිහිල්ලා මේ මුවාවරණයත් ගලවගෙන තේ එකක් වෙන වෙන ඒවා යෙදුනොත් අපිට සමහර අවදානමක් තියෙනවා මේ විස බීජ ගෙදරට ගේන්න. ඒතර ගෙදරට ගෙනාම සමහරට තරුණ වයස් අයට එච්චර බැටලොක් වෙන්න නැහැ. නමුත් ඊදර වයස්ගත අම්මා තාත්තා ඉන්නවනะ. ඊදර ගර්භණී භාර්යාවක් හරි සහෝදරියක් හරි ඉන්නවනะ අවදානමක් තියෙන්න පුළුවන්. අනිත් පැත්තට ගෙදර විස බීජ තියෙනවනම් ගෙදරින් එළියට ඒක යවන්න නැතුව ගෙදර තුලම ඒක අවසන් කරගන්න අපිට වගකීමක් තියෙනවා. අපි හදිසියේ PCR පොසිටිව් කෙනෙක් ගෙදර ඉන්නවනම් ගෙදර නිරෝස් සුවන් නිරෝධායනයක ලක් වෙලා අපි ඒ PCR පොසිටිව් කෙනා වෙනම කාමරයක තියනවා නම් රෝහල්ගත කරනකම් අපි ගෙදරින් පිටට ලෙඩේ යන්න දෙන්නේ නැතුව අපි ඒ ඒ සීමා කරගන්නවා නම් හදිසියේ ඒ ගෙදර නිරෝධායන වෙන ඒ නිරෝ ඒ ලෙඩා ඒ රෝහල්ගත කරනකම් වෙනම කාමරයක් සහ වෙන පුළුවන් නම් වොෂ්රූම් එකක් තියනවා නම් එහෙම ගෙදර තුලටම කොටු කරගන්නවා මේක පියාත්ත වීම අපිට පාලනය කරගන්න පුළුවන් දැන් ඉතින් මේ සංචරණ සීමා පනවන්නේයි විස බීජේ තියන අය රට පුරා ඇවිද්දොත් මේක රට පුරා පැතිරෙනවා දැන් රට පුරා පැතිරලා තියෙන්නේ විවිධ දිස්ත්‍රික් වල එතකොට ඒ නිසා තමයි රජය සංචරණ සීමා පැනෙව්වේ දැන් හෙට ඉඳලා යම්කිසි ලිහිල් කිරීමක් කරයි කියලා හිතනවා ඒ ලිහිල් කිරීම තුලත් නිදහසෙ එහෙම යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ මොකද ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට තුන්වෙනි රැල්ල අත්විඳින්මින් ඉන්නේ. මේ ලංකාවට විතර සුවිශේෂී වෙච්ච දෙයක් නෙමෙයි. මේ වෛරස් ප්‍රවේදය හැටියට වෛරස් එකේ වෙනස් වීමේ ශීඝ්‍ර වෙනස් වීමේ ඒ ඒ චර්යාව අනුව ලෝකේ බොහෝ රටවලත් රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. දැන් මම දැක්කා දැන් අපි එන්නත්කරණය ගැන කතා කරන එන්නත්කරණය අතින් ඉහළ ප්‍රතිශත වාර්තා කරන රටවල් පහෙන් හතරකමත් දැනට මේ රෝගීන් වැඩිවීම දකින්න. ඉතින් මේ ගෝලීය වසංගතයක් මේ වෛරසයේ ස්වභාවය එහෙමයි වෛරසයේ වෙනස් වීම තුළ වෛරසයත් බලනවා කොහොම හරි ජීවත් වෙන්න වෙනස් වෙනවා මේ ඉක්මනට වෙනස් වෙනවා වෙනස් වීම තුළ ඉක්මනට පැතිරීමේ වේගය වැඩි වෙනවා සංකූලතා එන වේගය වැඩි වෙනවා මරණයට පත්වීමේ අවදානම වැඩි වෙනවා ඒ නිසා අපි රටේ ජනතාවගේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ මේ රජය ගෙන එන වැඩපිළිවෙලට උදව් කරන්න මේක ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවක් අපි ඉදිරි සති 3-4ක කාලය තුළ පුළුවන් තරම් ගෙදරටම වෙලා ගත කරන්න අනවශ්‍ය ගෙදර ඥාතීන් ගෙදරට ගෙන්න ගන්න එපා යාළුවෝ ගෙදරට ගෙන්න ගන්න එපා ඔබත් ඥාතීන් බලන්න යාළුවෝ බලන්න දැන් යන්න එපා මොකද පැතිරීම වේගවත් සිද්ධ වෙනවා අපි දන්නේ නැතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න නැති අය සමාජයේ ඉන්න පුළුවන් ඒ නිසා හැම වෙලේම ගෙදරින් එළියට ගියත් අමුන්ගේ කාර්ය ඉක්මනට කරගන්න කඩේට බඩු ගන්න ගියත් සෙනග අඩු කඩේකට යන්න. ගිහිල්ලා ඉක්මනට බඩු ටික අරගෙන එළියට එන්න. මොකද අපි හැම වෙලේම කියනවා අර ලෝක සෞඛ්‍ය සංවිධානය කියන 3Cs avoid කරන්න කියලා. يعني crowded places, closed එක කියන්නේ වාතාශ්‍රය අඩු වෙහිච්ච තැන් සහ close contacts. ඒ කියන්නේ කිට්ටු මීටරයට වඩා අඩු දුරෙන් සම්බන්ධතා පැවැත්වීම පුළුවන් තරම් අවම කරන්න, කෙටි කරන්න. ඒ නිසා ආරක්ෂිත ක්‍රමවේද මගින් තවමත් අපිට පුළුවන් මේක පාලනය කරන්න. එක තමයි මේ නොපෙනෙන සතුරෙක් එක්කනේ සටන් කරන්නේ දැන් ගාසා තීරයේ මේ වෙලාවේ ගිනිදැල් ඇවිලෙනකොට අපිට පේනවා කොහෙන්ද ප්‍රහාර එල්ල කරන්නේ කොයි ප්‍රදේශවලින්ද අවමව ආරක්ෂා විය යුත්තේ කියලා හඳුනගන්න පුළුවන්. නමුත් මේ නොපෙනෙන වෛරසයක්. ඉතින් අපි තමන් නොවන පාර්ශවයකට මේ වගකීම දෙනවා වෙනුවට තමනුත් මේ වගකීමේ කොටස්කරුවෙක් වෙලා මේ පාලනය සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග වෙනුවෙන් වෙහෙසෙන්න අවශ්‍යයි කියන කාරණේ තමයි රාජ්‍ය අමාත්‍යතුමියත් සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් රජය ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ මේ සම්බන්ධයෙන් වගකීම් දරන පාර්ශවයන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ සඳහා පෞද්ගලිකව ඔබෙත් මගෙත් වගකීම් එතනට අවශ්‍යයි කියන කාරණේ නිතරම පැහැදිලි කරන්නේ ලෝකෙත් වෙන උදාහරණ තියෙනවා. මම එතන මේ සාකච්ඡාව ඇතුලේ අපිට ඒව කතා කරන්නත් පුළුවන් වෙයි. නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ පවතින තත්ත්වයත් එක්ක ඔබතුමාලගේ මැදිහත් වීමත් ඇතුව විවිධ ක්‍රියාකාරකම් ගත්ත කරා ග්‍රාම සේවාව සම්හුද කළා කරා පොලිස් බල ප්‍රදේශ හුද කළා කරා දිස්ත්‍රික්ක සීමා පළාත් සීමා පැනෙව්වා ඊට පස්සේ දැන් සංචරණ සීමා මේ මොහොතේ පනවලා තියෙනවා හෙට ඉඳලා තත්ත්වය වෙනස් හෙටින් පස්සේ එළියට යන ක්‍රමවේදයකුත් තියෙනවා අපි ක්‍රමයෙන් මේ කාරණා ලිහිල් කරගමු පැහැදිලි කරගමු අද දවසේ එළියට බහින්න පුළුවන් කාටද ඔව් අද දවසේ එළියට බහින්න පුළුවන්කම තියෙන්නේ ෆාමසියකට යනවා නම් කාට හරි කෙනෙකුට ඒ ෆාමසිය දක්වා යන්න පුළුවන්
ඊට අමතරව අත්‍යවශ්‍ය සේවා වල නිරත වෙන අයට දැන් අපි ගත්තොත් ජලය, විදුලිය, මාධ්‍ය, ඉන්ධන, ඖෂධ, සෞඛ්‍ය මේ ආදී කටයුතු ඒ වගේම විශේෂයෙන්ම දැන් හෙට අපේ සංචරණ සීමා ඉවත් වෙනකොට ආහාර ද්‍රව්‍ය අවශ්‍යයි. එතකොට සහල්, එළවලු, මත්ස්‍ය නිෂ්පාදන, මාළු මේ වගේ දේවල් වල නිරත වෙන අයට ඒ අවශ්‍ය ක්‍රමවේදයන් භාවිතා කරලා අද ගමන් කරන්න පුළුවන් ඒ වාහන වලින්. ඒ ආරෙන්ඩ වෙන කාටවත් ගමන් කරන්න බෑ. මේක තමයි අද තියෙන තත්ත්වය. දැන් ඊයේ අපි දැක්කා යම් මස්වැන්න නෙලාගත්තු කණ්ඩායම් ගොවි ජනතාව වෙන්න පුළුවන්, ධීවර කර්මාන්තයේ දෙන පිරිස් වෙන්න පුළුවන්, ඔවුන්ගේ යම් දුක් ගැනවිල්ලක් මැසිවිල්ලක් තිබුණා, ඒට සංවේදී වෙලා තිබුණා. ඒ සඳහා යම් අවස්ථාවන් අද දවසේ උදා කරලා දීලා තියෙනවා. ඔව්, දැන් ඇත්තටම මේ තොග වෙළඳාමේ දෙන අයට එතකොට දැන් එළවලු හරි මත්ස්‍ය හරි වෙන මොකක් හරි ආහාර නිෂ්පාදනයක් ඒවා ප්‍රවාහනය කරගන්න එපා. දැන් අද හෙට වෙනකොට ගේන බඩු නැවත ඒ තැන්වලට ප්‍රවාහනය කරගන්න. ඉතින් අපි ඒ අයට ඒ අවස්ථාව දෙනවා. හැබැයි ඉතින් ඒක සනාථ කරන්න ඕනේ මේ ලොරේ යන්නේ අහවල් තැනට මේ එළවලු ගේන්න, හාල් ටික ගේන්න. හාල් ටික අහවල් තැනින් අරගෙන අපි අහවල් දිහාට ගෙනියන්නේ. මේ අල්ලපු මාළු මත්ස අස්වැන්න මෙහාටයි ගෙනියන්නේ. මෙන්න මේ කාරණා ටික සනාථ වෙනවනම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒවා අවභාවිතා කරන්න නැතුව ගමන් කරන නම් පුළුවන්. එතකොට අද දවසේදී දැන් අර ඊයේ පෙරේදා වගේම අනිත් අය නිවසටම වෙලා ඉන්න ඕනේ. හෙට උදෑසන 4 වෙනකොට තමයි මේ සංචාර සීමාව ඉවත් වෙන්නේ. එතකොට හෙට සාමාන්‍ය පරිදි උදෑසන 4 ඉඳලා රෑ 11 වෙනකල් සාමාන්‍ය ක්‍රමයට රට පැවැත්වෙනවා. හැබැයි මේ පැවැත්වුණාට අර සෞඛ්‍ය නිර්ණායක වලට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය 12 වෙනිදා, ඒ කියන්නේ මීට දවස් 5කට විතර ඉස්සෙල්ලා ප්‍රකාශයට පත් කළ කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි ඔය හැඳුනුම්පතේ අංක සම්බන්ධ ක්‍රමවේදය. එතකොට හෙට 17 වෙනිදා තමුන්ගේ සුපුරුදු රැකියාවට යන්නේ නැති අයට පාරට එළියට බහින්න පුළුවන් වෙන්නේ හැඳුනුම්පතේ ඔතු අංකයක් තියෙන අයට තමයි. මොකද 17 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට 1 3 5 7 9 තියෙනවා නම් අවසාන අංකය. අර අවසානයේ තියෙන ඉංග්‍රීසි අකුර ගණන් ගන්නේ නැහැ. අවසානයේ තියෙන ඉලක්කම තමයි ගණන් ගන්නේ. පරණ ඒවා ඉංග්‍රීසි අකුරක් තියෙනවා. අලුත් ඒවා මේ නම් එහෙම ඉංග්‍රීසි අකුරක් නැහැ. ඉතින් එතකොට ඉංග්‍රීසි අකුර නෙමෙයි ගණන් ගන්නේ අංකේ. මම දැක්ක සමාජ මාධ්‍ය ජාලාවල පෝස්ට් එකක් තියෙනවා අවසානයේ වී තිබුණොත් මොකද කරන්නේ, වෙසක් බලන්න යන්නද කියලා. හරිද? එතකොට සමහර දාලා තියෙනවා වී තියෙනවා නම් කොටලා ගන්න කියලා, බත් හදලා. ඉතින් උපහාසයට වගේ වෙන්නේ නැති. ඉතින් නමුත් මේ අවසානයේ ඉංග්‍රීසි අකුර නෙමෙයි භාවිතා කරන්නේ, අන්තිමට තියෙන අංකය. එතකොට හෙට එළියට බහින්න පුළුවන්. දැන් එතකොට හෙට ඉඳලා දවස් 14ක කාලයක් මේක ක්‍රියාත්මක වෙනවා මැයි මාසේ පළවෙනිදා වෙනකම්. දැන් මේ 14ක කාල පරිච්ඡේදය තුළ දැන් කවුරුත් දන්නවා එතකොට තමුන් රස්සාවට යන්නේ නැත්තම් වෙන කටයුතු වල යෙදෙනවා නම් යන්න පුළුවන් ළඟම පාරිභෝගික තැනට, ළඟම ෆාමසිට, ළඟම සුපර් මාකට් එකට, ළඟම වෙළඳ පොළට. ඉතින් එතකොට තමුන්ගේ මේ ඉදිරි මැයි 31 වෙනිදා වෙනකල් කාලය සැලසුම් කරගන්න ඕනේ. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ඒක තමයි, සැලසුම් කරගන්න ඕනේ. මේ අතරතුර තියෙනවා හුදෙකලා කරපු ප්‍රදේශ, අයිසොලේටඩ් ඒරියාස් කියලා, උදාහරණ සේවක වසක්. දැන් හෙට උදෑසන සංචරණ සීමාව ඉවත් වුණත් ඒ අය ඉන්නේ අයිසොලේටඩ් කරපු ඒරියා එක නම් ඒ ප්‍රදේශවල ඉන්න අයට එළියට එන්න බෑ. ඒගොල්ලෝ ඒක ඒ කාලේ ඉවර වෙනකම්ම ඉන්න ඕනේ. ඒ අය එහෙමම තමුගේ ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ. මොකද ඒ ප්‍රදේශ හුදෙකලා කරලා තියෙන්නේ කොවිඩ් ආසාදිතව වැඩි හින්දා. අර මෙතුමිය කිව්වාගේ ළඟ ඉන්න ක්ලෝස් කන්ටැක්ට්ස් තියෙන අයට බෝ වෙන්න ප්‍රමාණය වැඩි හින්දා. ඉතින් ඒවා ඒගොල්ලෝ ඒ ආකාරයටම කටයුතු කරන්න ඕනේ, අනිත් අයට එන්න පුළුවන්. මේක තමයි තත්ත්වය. ඒ වගේම හෙට මේක ඉවත් කරත් ආයි හෙට රැයට නැවත රැ 11 ඉඳලා පාන්දර 4 වෙනකල් මේ 31 වෙනිදා වෙනකම්ම දැනට තියෙන තත්ත්වය අනුව රාත්‍රී පැය 5ක් ක්‍රියාත්මක වෙනවා. එතකොටත් මේ ආකාරයට සම්පූර්ණයෙන්ම සංචරණයේ සීමා වෙනවා. තව කෙටියෙන් එක මතක් කිරීමක් කරලා යමු නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඒ කියන්නේ හුදකලා කරපු ප්‍රදේශවල ග්‍රාම නිලධාරී කොට්ටාසවල වසම්වල අයට අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් හෙට එළියට බහින්න පුළුවන්ද? මොහොතක් දෙන්න අපි වෙලාව බලලා ඊට උත්තරයක් අරමු. Lacto Grow Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. එවැනි ප්‍රදේශවල අයට හුදෙකලා කරපු ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයනවා. ඒ සෞඛ්‍ය බලධාරීන් අනිත් අය ගිහිල්ලා සැපයනවා. අරනකොට ඒක කඩෑරලා නැහැ නේ. ඔව්. ඒකින්ද ඒගොල්ලන්ට එළියට එන්න බෑ. නමුත් ඒගොල්ලන්ට යම් කිසි
ඒ මනත් ඒගුල්ල ඒ ග්‍රම සයකවාසම ඇතුල ඉන්දෝන ඒ ගෙදෙටම් වෙලා ඉන්ඩන ගොලන්ට ලිට එන්න බෑ නමුත් ඒගොලන්ට මොක්හරි ආහාර බෙහෙත් අවස්ථාව ඇති නොන ඒ දුරකතනාංක දීල තින ඒට කතා කරලා කිවොත් අපිට ඒ සහන සලසන්න පොලිසිය ඒවගේම ත්‍රවිධ හමුදාව සෞඛ්‍ය බලධාරීන් රජීන් ධාරීන් ග්‍රම්සයකරු ප්‍රදේශයලේකම්ල දිසාපතිවරු එකට බැඳලයින්න ඒ කටයුතු කරයි නමුත් ඒ අයිසලේට් කරපු ඒරියස්සොල යිසලේට ඩේරියස්සොල ඒ ආකාරටම හුද කලාකරපු තැන්වල ඒගොල්ල ඉන්ඩෝනි ඒ නියෝගි වත්වන කසමට දින දාහතරක් වන්න පුල ඉට වැඩිවෙන්න පුල ඒ නියෝගි වත්වන කල න්න ගොලට කොහවත්යන්න බෑ උදාාරණයකට ඔය ඒරියස්වල ඉන්නවා පොලිසින ධාරි පොලිසියටත් කියලා තියෙන්නේ පොලිස් රාජකාරය අතිශයෙන්ම වැදගත් මේ අවස්ථාව අපිට ඒ වනත් ඔබ ඉන්න ප්‍රදේශය හුද කලා කරලා තිීරවනම් ඒ පවුලි කට්ටියත් එක්ක එන්න අපේ රාජකාරයට වඩා සෞඛ්‍ය ප්‍රීතියට ගරු කරලා කියලා එයටත් එන්න දෙන්න එවැනි ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා කරන අය ගෙදර ඉන්න ඕනද ගෙදර ඉන්න ඕනද ගෙදර හිටියන හොඳයිද නෑ ගෙදර ඉන්ඩෝන ගෙදර ඉන්ඩෝන අත්‍යවශ්‍යම කියලා අපිතමු දැන් එයාගේ සේවය අත්‍යවශ්‍යම වෙන කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලෝ ඔය මම දැන් අපි දැක්ක දැන් සමහර වෙලාවට ඔය ප්‍රදේශවල වෛද්‍ය වෘත්තිතිය නමුත් ඒගොල්ලන් ඒ අදාළ එන්නත ගහලා ඒ කාල පරිච්ඡේදයක් සම්පූර්ණ වෙලා තියෙන අය ඉතින් ඒ වගේ සුවිශේෂ දේවල් වලට ඔපරේෂන් එකකට එයාගේ සේවය අවශ්‍යමයි ඉතින් ඒ වගේ අයට අර එන්නත් දෙකම ගහපු වගේ අයට අවස්ථාවක් දීලා තිබුණා ඒත් අපි නෙමෙයි ඒක තීරණය කරන්නේ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් ඒ අරුණු කොට වෙන කිසිම අවස්ථාවක් කාටවත් බෑ ඒ ප්‍රදේශයේ වෙලා ඒගොල්ලෝ ඉන්න ඕනේ ඔව් දැන් විශ්වවිද්‍යාලයේ ඔබතුමිය අවදානම් කලමනාකරණය සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ විෂයට අදාළව විශේෂඥ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරන්නේ දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමත් සඳහන් කළා ඇතැම් ප්‍රවෘත්ති යම් ආකාරයකින් උපහාසාත්මක හුමාරු වෙනවා දකිනවා ඒක සමහරට හිතාමතා කරන දෙයක් වෙන්න පුළුවන් මේ වෙලාව හිතට ආපු සිතුවිල්ලක් දියත් කිරීමක් වෙන්න පුළුවන් මොනවා වුණත් මේ තොරතුරු විදිහට තමයි ජනතාව අතරට යන්නේ මේ මොහොතේ තොරතුරු අසංගතයකුත් තියෙනවා එක පැත්තකින් ඒකට අපි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද ඒ වගේ අවස්ථාවන් පිළිබඳව ඔබතුමීලාගේ අත්දැකීමත් එක්ක අපි යම් දැනුවත් කිරීමකුත් කරමු මේ වෙලාවේ අනිවාර්යෙන්ම මනෝජ් ඔබ ඉතාමත් මං හිතන්නේ කාලීන අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් තමයි ඇහුවේ ඒ ප්‍රශ්නෙට යන්න කලින් මං පුංචි තවත් දෙයක් එකතු කරන්නම් මේක ස්තුතිපූර්වක වීමක් මං හිතන්නේ ජාතික රූපවාහිනිය මාධ්‍යයේ පෙර ගමන් කරුවෙක් ලෙස මං හිතන්නේ අද සෞඛ්‍ය ශාස්ත්‍රයටත් අපිටත් හරි ආඩම්බර දවසක් මොකද අපිට කියන දේ කරන්න කරන දේ කියන්න ඔබ පයිලට් එකක් විදිහට අපිට අද අවස්ථාව ලබා දුන්නා. මම හිතන්නේ අද තමයි ප්‍රථම අවස්ථාව මම දන්නා තරමින් සියලුම සම්පත්දායකින් සහ පූරක ලෙස ඔබත් අපි සියලු දෙනාම මාස්ක් එක දාගෙන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මම හිතන්නේ විද්‍යුත් මාධ්‍යවල අපේ පෙනුම කතා කරන ආකාරය අවශ්‍යයි සංනිවේදනයේ උපරිමයෙන් ගෙනියන්න. නමුත් මේ නව සාමාන්‍යයට අපිත් අනුගත වූ බව මිනිස්සුන්ට දැනෙන ඒ පණිවිඩය ක්‍රියාවෙන් ගෙන්වන අවස්ථාවක් විදියට මං හිතන්නේ ලංකාවට පමණක් නෙමෙයි ලෝකයටම ආදර්ශයක් වන්නට මේ ආරම්භුමට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ඔබේ ප්‍රශ්නයට යන්නම් වසංගතයට වඩා භයානක වසංගතය තමයි තොරතුරු වසංගතය. ඒක මේ වෙලාවේ තියෙනවා. අපි කියනවා ඉන්ෆොඩෙමික්ස් කියලා. වසංගතයට එපිඩෙමික් කියනවා. දැන් මේකත් එක්ක මේ ඩිජිටල් කරණය වූ ලෝකයක ආපු ප්‍රථම පැන්ඩමික් එක. මේ මේ මේවත් එක්ක තොරතුරු වසංගතය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම භයානක තත්ත්වයක්. ඔබ මාධ්‍ය කරුවන් ලෙස කරන්නේ සංනිවේදනය. නමුත් ආපදාවකදී අපි කරන්නේ සාමාන්‍ය සංනිවේදනය නෙමෙයි. අපි ඒකට කියනවා රිස්ක් කමියුනිකේෂන්. අවදානම් සංනිවේදනය. මේක අරමුණු දෙකක්. සංනිවේදනය අපි විවිධ රස මතු කරමින් ජනතාවට රසයක් සමග දෙයක් අපි ගෙනියන්නේ. නමුත් අවදානම් සංනිවේදනයේ එකම අරමුණයි තියෙන්නේ. මේ අරමුණ තමයි සෞඛ්‍ය ලෙස සෞඛ්‍යමය වශයෙන් ආර්ථිකමය වශයෙන් සමාජීයමය වශයෙන් හානියකට පත් වූ කණ්ඩායමකට මෙම හානිය අවම කරගන්න තමන්ට තීරණ ගන්න හානිය අවම කරගන්න ක්‍රියාත්මක වන්න අවශ්‍ය පණිවිඩ ලබා දීම අවශ්‍ය සංනිවේදනය ලබා දීම එතකොට අපි මේ පැන්ඩමික් එක වසංගතය දෙස විවිධ කණ්ණාඩි වලින් බලමින් විවිධ පාටවලින්
රැකියා ලෙස බෙදිලා එහෙම නැත්නම් පාට පක්ෂ වලින් බෙදිලා විතරාතිරම මත බෙදිලා මේ දිහා බලලා අපි ලිව්වොත් අපි කිව්වොත් අපි කතා කරොත් මේ ජනතාවත් ඒ විදියට බෙදිලා තමයි මේ සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන තීරණය ගන්න. ඒ කියන්නේ අපි කරන්නේ අපරාධයක්. විශේෂයෙන්ම සියලුම මාධ්‍ය හිතවතුන්ගේ ඔබ පළවෙනි රැල්ලේදී අපි එක අරමුණකින් එකම අරමුණ උනේ මේ රෝගය පැතිරීම වඩක්වා ගැනීම ජනතාව ආරක්ෂා කිරීම. අන්න ඒ ආකාරයට අපි එකම අරමුණකින් සන්නිවේදනය කරමු. සන්නිවේදනය අතික්‍රමණය කරමින් අපි අවදානම් සන්නිවේදනය කරමු. විශේෂයෙන්ම විවිධ බෙහෙත් වට්ටෝරු විවිධාකාර දේවල් සමාජ මාධ්‍යවල විශාල රැල්ලක් ලෙස පැතිරෙනවා. ඉතින් ඔබ ඒ අතරේ ඇතමුන් කියනවා ඔන්න එකවර ගෙදර උස්ම ගන්න බැරි වෙලා මැරිලා වැටිලා කියලා. ඇයි මෙවැනි දේවල් වෙන්නේ? මේ ඇතම් මේ IDH රෝහලෙන් මේ වට්ටෝරුව දෙනවා මෙහෙම දෙනවා මේ වගේ ඉතා භයානක තත්ත්වයක්. මේ එතකොට ජනතාව අතරමං වෙනවා. අපි පිදුරු ගහෙත් එල්ලෙන්න තමයි බලන්නේ මේ වෙලාවේ පණ රැක ගන්න. එතකොට යම්කිසි රෝග ලක්ෂණයක් එන්නත් කලින් අපි මේ විවිධ අපි නොදන්නා දේවල් බීලා ඇතැම් රෝග ලක්ෂණ මාස්ක් වෙනවා. සමහරවිට අපිට මග හැරී යන්න පුළුවන්. එතකොට තමයි මේ කියන භයානක තත්ත්වයන්ට නොදැනීමපත් වෙන්නේ. ඉතින් මම ඔබ ජනතාව කෙනුත් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ රෝගයෙන් බේරෙන්න. කරන්න තියෙන ඉතාමත් පොඩි දෙයයි. මේ වෛරසය නැනෝ මයික්‍රොන් දශම එකක් විතර පුංචි වෛරසයක්. අපි පුංචි තනි සෛරයාරෙන්නේ වෛරසයක්. අපි ලෝකයේ බුද්ධිමත්ම මිහිපිට වසන බුද්ධිමත්ම සත්වයා. මොලේ මෙවැන් මොලයක් තියෙන එකම මිහිපිට ජීවිය. එහෙමනම් අපි තෝරා බේරා ගන්න ඕනේ. කිසිම දෙයක් ඔබ සමාජ මාධ්‍යයක තියෙන ෂෙයා කරන්න එපා. ඔබ හරියට දන්නේ නැතුව මුල සිට අගට කියවන්නේ නැතුව මේක ඔබ කරන්නේ තවත් කෙනෙක්ගේ ජීවිතයට හානියක්. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ඉතා සුළු දෙයක්. පළවෙනි එක මම ඇමතිතුමිය මෙතුමන් කියපු දෙයට පුංචි දිගුවක් එකතු කරන්නම්. අපි කිව්වා මේ ඉදිරියේදී සංචරණ සීමා ඉවත් කරද්දී ඔත්තේ ඉරත් යනු යන හැටි මම මේකට මේ ආකාරයේ නිර්වචනයක් දෙන්නම්. ඒ පැහැදිලි නිසා අංකය ඔත්තේ උනත් ඉරත්තේ උනත් බොහෝ සංඛ්‍යාවකට ගෙදර ඉඳීමේ හැකියාව මේ අවස්ථාවේ දීලා තියෙනවා. පාසල් ළමුන්ට පාසල් නැහැ. විශ්වවිද්‍යාල ළමුන්ට විශ්වවිද්‍යාල නැහැ. ගර්භණී මාතාවන්ට නිවසේ ඉන්න චක්‍රලේඛ මගින් අවසර දෙමින් පවතිනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ට නිවසේ ඉන්න පුළුවන්. ඒ වගේම ඔබ සේවා මුරේ ඔබේ සේවා මුරේ නොවේ නම් ඔබට නිවසේ ඉන්න පුළුවන්. ඔබ සියලු දෙනා නිවසේ සිටිය යුතුයි. ඔබ නැවතුනොත් වෛරසය නවතිනවා. අපේ වෛරසය අරන් යන්නේ. අපේ වාහනය සපයන්නේ. අපි නවතින්න ඕන. ප්‍රවාහන පහසුකම දෙන එක නවතින්න ඕන. මීළඟ කණ්ඩායම. ඒ වගේම ඔබට පුංචි හරි සෙම් ප්‍රතිශාවක් උනත් තිබෙනවන. මොන දේ උනත් ඔබ අත්‍යවශ්‍ය සේවයේ හිටියත් ඔබ නිවසේ සිටින්න ඕන. ගෙදර අයගෙනුත් ඈත් වෙලා ඉන්න ඕනේ. ඔබේ රෝග ලක්ෂණ වැඩි වෙනවාද කියන කල්පනාකාරීව ඉඳිමින් ඔබ රැකගැනීමේ අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ප්‍රතිකාර සඳහා යොමු වන්න ඕන. අත්‍යවශ්‍ය. ඔබට මේ වෙලාවේ එළියට යන්න තියෙන්නේ එකම කාරණේ. ඔබ අත්‍යවශ්‍ය සේවාවක නම් සේවා මුරය නම් ඔබේ සේවා මුරය නම් එහෙමත් නැත්නම් ඔබ හදිසි අසනීප තත්ත්වයක් තිබෙනවා. හෘදයාබාධයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී මවකට අවදානම් ලක්ෂණ පෙන්වා වෙන්න පුළුවන්. ඔබ අර ඔත්තේ උනත් ඉරත්ති උනත් ඔබ වහාම රෝහල් ගත විය යුතුයි. ඒ වගේම මේක තමයි එකම අත්‍යවශ්‍ය කාරණා දෙක. රැකියාව අදාළ අවස්ථාවේදී යාම, රෝගය සඳහා අසනීපයට බෙහෙත් ගැනීම. ඒ වගේම මෙතුමන්ලා කියුවා වගේ අපිට නොකා නොබී ඉන්න බෑ. නමුත් හැකිතා කියන එක අඩු කරන්න ඔන්ලයින් ක්‍රමයකින් ගෙන්න ගන්න පුළුවන් නම් ගෙන්න ගන්න. ඒ වගේම ගෙදර ළඟ කඩේට යන්න. වෙන කිසිම අත්‍යවශ්‍ය දෙයක් නැහැ. මෙහෙම කළොත් අපට අනිවාර්යෙන්ම මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. ඔව්. මම හිතන්නේ
ඔබටත් පැහැදිලි ඒ කියන්නේ බොහෝ විට හැකි සෑම විටම නිවසේ ඉන්න නිවසෙන් බැහැරට යනවා නම් ඒ සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න ඒ කොහොම වුණත් පුළුවන් තරම් නිවසේ ඉන්න කියන කාරණය මතක් කරන්නේ රාජ්‍ය මාත්තුමිය රජයේ පාර්ශවයෙන් දැඩි විශ්වාසයක ඉන්නවා ඒක ප්‍රසිද්ධියත් සඳහන් කළා එන්නත් කරන වැඩපිළිවෙල හරහා තමයි මේකට දීර්ඝකාලීන විසඳුම ශ්‍රී ලංකාව විදිහට අපි හොයන්නේ කියලා. ඒතොර දැන් මේ මොහොතේත් අද දවසේත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා බස්නාහිරින් පලාතෙන් පිට අපිට එන්නත් නැද්ද? අස්වසනිකා එන්නත් ලබාගත්තු අයට දෙවෙනි එන්නත් කවදද? මේ මොහොතේ සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් අස්වසනිකා එන්නත් ලබා ගත්තත් යම් යම් ක්‍රමවේද මගින් සයිනෝෆාම් එන්නත් ලබා ගන්නත් උත්සාහ කරන එන්නත්කරණය පිළිබඳව මේ වෙලාවේ අපි මොන වගේ දැනුවත් කිරීමක්ද කරන්න පුළුවන් ඒ පිළිබඳ ජනතාවත් විශ්වාසයෙන් ඉන්නේ රජයත් විශ්වාසයෙන් ඉන්නේ ඇත්තටම එන්නත්කරණය ඇත්තටම මේ මධ්‍යකාලීන ස්ට්‍රැටජි එකක් මේ රෝගය පාලනය කරන්න මේ තුන්වෙනි වසංගතය පාලනය කරන්න දැන් එන්නත්කරණය කරලා කරන්න අමාරු මොකද එන්නත්කරණය කරලා සති 10ක් කියන්නේ ඩෝසස් දෙකම අරගෙන සාමාන්‍ය සති 10ක් විතර යනවා ඒක මේ සාර්ථක වෙන්න. හැබැයි එන්නත ලබා ගත්තත් කිසිම කොහෙවත් ගැරන්ටියක් නැහැ තමුන්ට ආසාදනය වෙන්නේ නැහැ කියලා. එන්නත් කරන්නේ තියෙන වාසි තමයි තමුන්ව මරණයෙන් ගලව ගන්නවා. ඒ වගේම තමයි උග්‍ර කියන්නේ සංකූලතායන එක අවම කරනවා. සාමාන්‍ය රෝග ලක්ෂණ වෙන්න පුළුවන් නිසා එන්නත් කරණය කෙරුවට අමුන්ට මේ වෛරසය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් හැබැයි ඒ සම්ප්‍රේෂණය කරන හැකියාවේ යම්කිසි අඩුවීමක් වෙනවා. ඉතින් ඒ අනුව තමයි හැම රටක්ම මේ එන්නත්කරණය මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන විසඳුමක් හැටියට තෝරාගෙන තියෙන්නේ. ඒ අනුව තමයි අපි සැලසුම් කෙරුවේ ඇත්තටම මාර්තු මාසේ පළවෙනි සතියේ ඉඳලා එන්නත්කරණය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය. හැබැයි අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ කැපවීම මත තිබිච්ච රාජ්‍ය තාන්ත්‍රික සමඳතා උඩ අතිගරු ජනාධිපතිතුමා ඉන්දියානු අගමැතිතුමා එක්ක ඍජුව කතා කරලා අපිට ඇස්ට්‍රසෙනිකා එන්නත ලක්ෂ 5ක මාත්‍රාව ප්‍රදානයක් හැටියට ලැබුණා. ජනවාරි 28 ලැබෙනවා. අපි ජනවාරි 29 ඉඳලා එන්නත් කරන්නේ ආරම්භ කරනවා. ඒකම අපි සීරම් ආයතනයේට ඇනවුම් කරනවා ලක්ෂ 15කට මුල් අවස්ථාවේ මුල් අධිරේ ලක්ෂ 15ක් අපි ඇනවුම් කරනවා. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවැක්ස් පහසුකම් ඇති කරා. මොකද මේ එන්නත් කරණය හඳුන්වලා දෙනකොටම ලෝකේ බලවත් රටවල් රටවල් කීපයක් මුදල් තියෙන රටවල් විශාල වශයෙන් තමුන්ගේ ජනගහනයට වඩා තුන් ගුණයක් එන්නත් අරගෙන ගබඩා කෙරුවා. එතකොට ලෝකේ මේ ගෝලීය වසංගතය පාලනය කරන්න බෑ. මේ රටවල් දෙක තුනක් ජනතාව එන්නත්කරණය කරලා මේක පාලනය කරන්න බෑ. හැම රටකම සමානාත්මතාවය තහවුරු කරමින් හැම රටකම එන්නත්කරණය තමුන්ගේ ජනගහනයේ 65%ක්වත් එන්නත්කරණය කරගත්තොත්ම අර හර්ඩ් ඉමුනිටි කියන එක එන්නේ. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ගැවි තව ආයතන එකතු වෙලා කෝවැක්ස් පහසුකම් හරහත් මේ රටවල් වලට ජනගහනයේ 20%කට ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීමට එකඟත්වයක් තිබුණා. ඒ අනුව අපි ප්‍රමුඛතා ගත කරලා තිබුණ එන්නත්කරණය මුලින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ ඉන්නා ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මොකද ඕනොත් කොරෝනා මරදිනදී විශාල කාර්යභාරයක් කරනවා. ඊළඟට වයස 60ට වැඩි ජනගහනය මොකද වැඩිම මරණ ලෝකේ 60ට වැඩි. ඒ වගේ ඊට පස්සේ 50 ඉඳලා 59 මේ වගේ ප්‍රමුඛතාගත කරලා තිබුණා. හැබැයි අපි මුල් පෙළේ අයව එන්නත්කරණය කරලා ඒ වෙනකොට නිර්දේශයේ තිබුණේ සති 4කින් දෙවෙනි මාත්‍රාව දෙන්න කියලා. හැබැයි මේ කොරෝනා පිළිබඳව තොරතුරු පර්යේෂණ අඛණ්ඩව කෙරීගෙන යනවා. ඒ ප්‍රතිඵල අද කියන තොරතුරු නෙමෙයි සමහරට හෙට වෙන්නේ. එතකොට අපි පළවෙනි මාත්‍රාව දීලා 1,05,000 250,000 දීලා තව 250,000 තියාගත්තා සති 4න් පෙබරවාරි අග දෙවෙනි මාත්‍රාව දෙන්න. හැබැයි ඒ වෙනකොට ලෝකයේ පර්යේෂණ වලින් හොයාගත්ත දෙවෙනි මාත්‍රාව සති 4න් දෙනවට වඩා සති 12න් දෙනකොට ප්‍රතිචාරය වඩාත් හොඳයි. ඒ වගේම හොයාගත්ත 67%කින් පළවෙනි මාත්‍රාව විතරක් අරගෙන සම්ප්‍රේෂණය 67%කින් අඩු වුණා. මාස 3ක් යනකොටත් ප්‍රතිදේහ 74%ක් විතර මට්ටමක තියෙනවා කියලා. ඒ ගෝලීය තොරතුරු වන ලංකාවේ විශේෂඥ කමිටුවක් තියෙනවා මේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ තීන්දුව තීරණ ගන්න. එතනදී තීන්දුව ගත්ත අපේ ලංකාවේ 100ට මේ සති 10 12 වගේ කාලයකදී මේ දෙවෙනි එන්නත. එතකොට දෙවෙනි මාත්‍රාව අපි සති 12ක් කියලා කියන. එතකොට මාස 3ක් තිබුණා.
එතකොට අපි ඇනෝන් කරපු ඇස්ට්‍රසෙනිකා වලින් ලක්ෂ 5ක තොගේ අපිට පෙබරවාරි මාසේ එනකොට දෙන්න පුළුවන් කියලා ආයතනෙක. ඊළඟට වරින් වර මාර්තු අග අප්‍රේල් මුල වෙනකොට ලක්ෂ 15 ඒව ලැබෙනකොට අපි ඊළඟ තොගේ ඇනෝන් කරන්න. ඒ වගේම අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට දුන්න සහතිකය මුල් අදියරේ ලක්ෂ 16ක එන්නත් තොගයක් එනවා. ඒකිනුත් 264,000ක් අපිට මාර්තු මාසේ ආවා. ඒ අනුව තමයි අපි ජනතාව එන්නත් කරන්නේ ප්‍රජාවටත් මේ එන්නත් කරන්නේ ලබා දීම කරගෙන ගියේ. අපි තෝරගත්තේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක. මොකද මේ දිස්ත්‍රික්ක දෙකේ තමයි වැඩිම රෝගීන් දෙවෙනි වසංගත අවස්ථාවේදී හිටියේ. වැඩිම මරණ සිද්ධ වුණේ කොළඹ දිස්ත්‍රික්කේ. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කේ වසංගත රෝග ඒකකය ඒ රෝගීන් වැඩිම වාර්තා වෙච්ච ග්‍රාම නිලධාරි වසන් ටික තෝරාගෙන එන්නත් කරන්නේ ආරම්භ කළා. අපි 60ට වැඩි අයට දෙන්න තමයි ලෝකෙම නිර්දේශය තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තිබුණේ. හැබැයි අපේ රටේ දත්ත දිහා බලනකොට අපි දැක්කා වැඩියෙන්ම රෝගි වෙලා හිටියේ 30 සහ 60 අතර. මේ රෝගින්ගෙන් 10%ක් හිටියේ 60ට වැඩි අය. බහුතරයක් හිටියේ 30 සහ 60 අතර ජනතාව. මොකද අපේ රටේ වයස්ගත අය අර පිටරටවල වගේ යන්නේ නැන්නේ පබ්ස් වලට පොදු කියන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සමාජමය ක්‍රියාකාරීත්වය අර බටහිර රටවලට වඩා වෙනස්. බොහෝ විට 65 වුණාන් පස්සේ බහුතරයක් නිවෙස් වලට වෙලා ඔවුන් කාලය ගත කරනවා. ඒ අනුව අපේ රටේ තීන්දුවක් ගත්ත 30ට වැඩි අයට අපි එන්නත ලබා දෙනවා. ඒ අනුව එන්නත් කරන්නේ ආරම්භ වුණා. ඒ අතර අපිට සීරම් ආයතනයේ ලියුමක් ආවා අපිට පොරොන්දු වෙච්ච ආකාරයට ඒ දිනවකවානු වලට ඉතිරි එන්නත් ටික දෙන්න බෑ. මොකද ගින්නක් තිබුණා කිව්වා. ඊට පස්සේ තමයි ඉන්දියාවේ වසංගත තත්ත්වය උදා වුණේ. ඔවුන්ට විශාල පීඩන එල්ල වුණා. ඒ සපයන ඔවුන් සීරම ආයතනය කියන්නේ අපි ලංකාව අවුරුදු ගණනාවක් එන්නත් ගන්න ගනුදෙනු කරපු ආයතනයක්. එතකොට මේ සීරම ආයතනයට විශාල පීඩනයක් එල්ල වුණා. නිෂ්පාදනය කරන සියලුම එන්න ඉන්දියාවට දෙන්න කියලා. මොකද ඔවුන්ගේ විශාල වසංගත තත්ත්වයත් එක්ක. ඒ වගේම තමයි අපිට මැයි මාසයේ ලැබෙන්න තිබුණ තව මිලියනයක් විතර ඇස්ට්‍රසෙනිකා කෝවැක්ස් පහසුකම යටතේ අපිට ඒක ලැබුණෙත් නැති නිසා අපි 9,25,000කට අපි 12,64,000ක් අපි අතේ එන්නත් තියෙනකොට අපි 9,25,000කට පළවෙනි මාත්‍රාව දුන්නා. අපි විශ්වාස කරෝ අඛණ්ඩව අපිට එයි කියලා. නමුත් අපිට ඒක ලැබුණේ නැහැ. හැබැයි දැන් තියෙන පර්යේෂණ අනුව දැන් දෙවැනි මාත්‍රාව සති 14-16 වගේ කාලය දෙනකොට වඩා හොඳයි කියන තොරතුරු තියෙනවා. ඒ අනුව අපි මැයි මාසේ පළවෙනි සතියේ ඉඳලා දෙවැනි මාත්‍රාව දෙන්න සැලසුම් කරලා තිබුණා තාක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව. හැබැයි මේ තුන්වෙනි වසංගතය ආරම්භ වෙනවත් එක්කම අපි අප්‍රේල් 29 ඉඳලා සෞඛ්‍ය ක්ෂේත්‍ර ත්‍රිවිධ හමුදා පොලිසිය ඉදිරිපෙළේ ඉන්න අයට එන්නත ලබා දීම ආරම්භ කළා. මේ වෙනකොට 254,000කට ආසන්න සංඛ්‍යාවකට අපි සම්පූර්ණයෙන්ම 1 සහ 2 දීලා තියෙනවා. හැබැයි අපිට 106ක මාත්‍රාවල හිඟයක් තියෙනවා. එතකොට මේ අපිට දැන් අපි මේ එන්නත් කරන්නේ කෙරුවේ ජනවාරි 29 ඉඳලා අප්‍රේල් 6 වගේ මාස 2ක කාල පරාසයක් තුළ. එතකොට අපි ජූලි මාසේ වෙනකොට අපි ඉතිරි 106ට එන්නත ලබා දෙනවා. 106ක හිඟයක් තියෙනවා. අපි දැන් ලෝකේ හැම රටක් එක්කම කතා කරනවා මේ ඇස්ට්‍රසෙනිකා එන්නත 106ක අවම වශයෙන් මේ මාත්‍රාව ගෙනල්ලා ජනතාවට මේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ. ඒකේ ලොකු වගකීම දැනටමත් රජයක් විදියට ඒ වගකීම අපි ඉෂ්ට කරන්න විශාල කාර්යභාරයක් කරන විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා යුරෝපීය රටවල් ඇමරිකාව ඔස්ට්‍රේලියාව ඒවල අතිරික්ත ඇස්ට්‍රසෙනිකා තියෙනවනේ ඒව ගෙන්න ගන්න අවශ්‍ය කරන ඒ සියලුම වැඩ කටයුතු කරගෙන යනවා. අපි හිතනවා තව සති 2ක් විතර යනකොට එන්නත ලබා ගන්න පුළුවන් වෙයි කියලා. තවම ලෝකයේ නිර්දේශ වෙන්නේ පළවෙනි වැක්සීන් එක ගත්ත වර්ගයේම දෙවෙනි මාත්‍රාවක් ගන්න කියලා. හැබැයි ලෝකේ දැන් පරිේශන සිද්ධ වෙනවා. පළවෙනි මාත්‍රා වැක්සින් ඩෝස් එක වර්ගයකිනුත් දෙවෙනිය තව වර්ගයකිනුත් ගන්න පුළුවන්. හැබැයි තාම ප්‍රතිඵල ඒවල තොරතුරු තාම අපිට නැහැ. ඒ ඇස්ට්‍රසෙනිකා ඕඩර් කරන අතරම අපි දැන් ස්පුට්නික් දී එන්නතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත කරලා අපි මම දන්න තරමට මිලියන 13ක් අපි ඕඩර් කරලා තියෙනවා. සමටි සංඛ්‍යාව වෙනස් වෙන පුළුවන්. මොකද ඒක කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංඛ්‍යාව. දැන් ස්පුට්නික් එන්නතෙත් අපිට මාත්‍රා 15,000ක් ආව ලංකාවට. මොකද මේ ස්පුට්නික් එන්නත මේ ඇස්ට්‍රසෙනිකාකට වඩා වෙනස්. මොකද ගබඩා කරන්න ඕන රින 20 උෂ්ණත්වය. අපි කාලයක් තිස්සේ අපි හුරු වෙලා තියෙන අංශක 2 සහ 8 අතර මේ වැක්සින් ගබඩා කරලා ප්‍රවාහණය කරලා එන්නත් කරන්න
ඒ සඳහා සම්පූර්ණ හුරුව පුහුණුව අපේ කාර්ය මණ්ඩලයට තියෙනවා. මොකද කලින් දරුවන්ට දෙන වැක්සින් උත් අපි ගබඩා කරන්නේ ඒ උෂ්ණත්වය මත. හැබැයි මේ මේ ඍණ විස්ස නිසා මේ නිෂ්පාදකයෝ අපිට 15,000ක් ලැබුවා එන්නත් කරණය කරලා ඔවුන්ට වාර්තා කරන්න කියලා. මොකද අපි අර අර යටිතල පහසුකම් ටික වෙනස් කරන්න ඕන නිසා. ඒ නිසා තමයි අපි ෆ්‍රීසර් ට්‍රක් එක අපි ඒ එන්නත් කිරීම කොලොන්නාවේ ගොතටුව ප්‍රදේශයේ විතරයි කෙරුණේ. මොකද ගොතටුවත් විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන ප්‍රදේශය. ෆ්‍රීසර් ට්‍රක් එකක් ගිහිල්ලා පාක් කරලා එන්නත් කරන්නේ කෙරුවා. ඒ වගේම තමයි ඒ එන්නත කඩලා පෑ දෙකකට වඩා අඩු කාලයක් ඇතුළත අපි විඳින්න ඕනේ. ඒ අනුව 15,000 14,600 ගණක් විතර දැන් අපි එන්නත් කරණය කරලා තියෙනවා. අපි දැන් ඇනවුම් කරලා තියෙනවා. ඉතින් අපි අපිට අපි අපිට තිබිච්ච තොරතුරු අනුව මේ මාස අගදී 106ක් අපිට එනවා කියලා තිබුණාට අපිට එනකම් විශ්වාස නැහැනේ. අපිට ඉතිහාසෙත් අපි ඒ පොරොන්දු වුණාට ඔවුන්ටත් නිෂ්පාදකයන්ටත් ලොකු ගැටලුව. මොකද ලෝකෙම විශාලම ඉල්ලුම දැන් තියෙන වැක්සින් වලට. ඉතින් දැන් කියනවා මේ මාසය යනකොට 185,000ක් ලැබෙයි කියලා. කොහොම හරි අපිට ස්පුට්නික් එන්නතත් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ අතරේ ෆයිසර් එන්නතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කරලා දැන් ඒ සඳහා තැනුම් ලබා දීලා තියෙනවා. මේ එන්නත ඍණ 70 ගබඩා කරන්න ඕන. එතකොට මේ යටිතල පහසුකම් අපි ගුණාත්මක එන්නත දෙන්න ඕන. නිකන් එන්නත් දෙනවා කියලා අපිට වතුර විඳින්න බැහැනේ. මේවල සීත දාමේ ආරක්ෂා කරන්න. එතකොට ෆයිසර් එන්නතේ මිලියන 5ක් ඇනෝම් කරලා තියෙනවා. ඒ අතරේ අපිට ප්‍රධානයක් සයිනෝෆාම් එන්නත. ඒ ප්‍රධානය ගේන අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දීලා තිබෙන්නේ නැහැ සයිනෝෆාම්. නමුත් ප්‍රධානය අපි ගෙනාවා. ඒ අතරේ මොකද ඒ තොරතුරු වල යම් කිසි ගැටලුවක් තිබුණා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින්ම අනුමැතිය දුන්න. ඒ අනුමැතිය දුන්නන් පස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරියත් අනුමැතිය දීලා දැන් සයිනෝෆාම් එන්නත 106ක් දැන් ජනතාවට දෙනවා. 276,000කට විතර මේ වෙනකොට එන්නත පළවෙනි මාත්‍රාව දීලා තියෙනවා. මේකේ පළවෙනි මාත්‍රාව දීලා සති 4න් දෙවෙනි මාත්‍රාව දෙන්න ඕනේ. මේ මාත්‍රා දෙකම විදලා සති 3ක් විතර යනකොට තමයි මේ ඔවුන්ට ප්‍රතිදේහ ආරක්ෂාව ලැබෙන්නේ. ඉතින් ඒ අනුව සයිනෝෆාමුත් තව මිලදී ගන්න රජයක් විදිහට කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපේ අරමුණ රජයේ අරමුණ මේ මාසේ දෙසැම්බර් වෙනකොට ලංකාවේ ජනගහනයෙන් 163%කට එන්නත් ලබා දීලා පූර්ණ ආරක්ෂාව දෙන්න. හැබැයි මේ එන්නත ලබා ගත්තත් මුව ආවරණය නම් ගලවන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ මේකෙන් අර මං කිව්වාගේ මරණයෙන් බේරේ, උග්‍ර රෝගී තත්ත්වයෙන් බේරේ, සංකූලතා වලින් බේරේ. හැබැයි ආසාදනය වෙන්න පුළුවන්, ආසාදනය අනිත් කෙනෙකුට යන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අලුත් ප්‍රභේද වලට සමහරට මේ වැක්සින් අහන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා මුව ආවරණය නම් මං හිතන්නේ තව අවුරුදු 2-3ක් යනකම් ගලවන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. ඇත්තටම තොරතුරු හොයන ඔබ තොරතුරු රාශියක ගිලිලා ඉන්නේ සමහර වෙලාවට. මේ අතරින් පෙරලා ගන්න මොනවද කියලා ඔබ හිතමින් ඉන්න වෙලාවක්. රජය, ආරක්ෂකාංශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක පෙළට අද ආයුබෝවන් වැඩසටහන තුළ හිඳගෙන ඉන්න අපේ ආරාධනෙන් ඒ හිඳේ තොරතුරු ඔබට වැඩියෙන් සම්ප්‍රේෂණය කරන්න ලබා දෙන්න අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. අපි වර්තමානයේ කොවිඩ් අවදානම තුළ අපි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට අපි යොමු වුණොත් නියෝජ්‍ය පොලිස්තුමා, දැන් අපි දකිනවා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීම, සමහර රටවල් මහපාරම නීතිය ක්‍රියාත්මක කරනවා අපි දකිනවා. සමහරු දැඩි, සමහර රටවල් දැඩි දඩ පමුණුවල මෙය යම් ආකාරයකින් මර්ධනය කරන්න උත්සාහ කරනවා. නමුත් අපිත් සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුලේ යම් රාමුවකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. පුද්ගලයෝ සමහර වෙලාවට අර කෙටි ක්‍රම පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඔවුන් සම්බන්ධයෙන් ඔබතුමාලා ක්‍රියාත්මක වෙනවත් පේනවා. හැබැයි එතනින් එහාට මොකද වෙන්නේ කියලා සමහරුන්ට අවබෝධයකුත් නැති වෙන්න පුළුවන්. ඒ අවබෝධය හරියට ලැබුණොත් එහෙනම් තවදුරටත් පොඩි සංයමයක් ඇති කරගන්නවා වෙන්නත් පුළුවන්. නිරෝධායන නීතිය කොහොමද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදුවේ? ඔව්, දැන් ඇත්තටම මේ රෝගය පාලනය කරපු යම් තාක් දුරකට හරි පාලනය කරපු රටවල් මම දකින විදිහට ක්‍රම දෙකකට පාලනය කරලා තිනු. එකක් තමයි දැන් ඔය එන්නත් කරන්නේ. ඉතින් ඒක 100%ක්ම නැති වුණත් ඇමෙතුමයි කිව්ව වගේ සමහර දියුණු රටවල් දැන් අපි බැලුවොත් එහෙම එක්සත් රාජධානිය වගේ මරණ අනුපාතය එන්නත් කිරීම ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමකින් කරලා ඒගොල්ලොම හදලා ඒගොල්ලොම එන්නත් ගහලා දැන් යම් ගොඩක් අඩු වෙලා තිනවා. එක දවසක් මම දැක්කයි ඒ පෙරදී එක මරණයක්වත් වාර්තා වෙච්ච නැති. ඒ වගේම ලෝකේ සමහර රටවල් මිනිස්සුන්ගේ හැසිරීම චර්යාව මගින් ඒක පාලනය කරලා තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් මේ තායිවානය, නව සීලන්තය වගේ රටවල් එන්නත මගින්ම නෙමෙයි මිනිස්සුන්ගේ හැසිරීම, මිනිස්සු හොඳට හැසිරිලා කැප වෙලා කටයුතු කරලා
ඒකේ ප්‍රතිඵලයක් හැටියට පාලනය කළා තියෙනවා. දැන් අපි කිව්වා ඇමෙත්තුමිය කිව්වා වගේ මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක ෂණික විසඳුමක් නෙමෙයි මේකට. තාම අපිට ඒකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අපි හිතුවට වඩා මොනම හේතුවක්ින්ද හරි අපේ තාමත් අර මිනිස්සු මැරෙන එක ලෝකේ ජනගහණයට සාපේක්ෂව 100%කටත් වඩා අඩු මට්ටමක තියෙන. ඉතින් ඒක අපේ රටේ වාසනාවක් මොකක් හරි හේතුවක්ින්ද වෙන්න ඇති. ඔව්. පොඩි මොහොතක් ආයෙත් අවසරයක් ඉල්ලනවා. අපි ආයෙත් වෙලාව බලමු. ඔව් නේද ප්‍රසන්න. ඔය ඉතින් කුමන හරි හේතුවක්ින්ද නමුත් ඉතින් අපිට තාමත් මේක පාලනය කරගන්න පුළුවන් ජනතාවගේ සංචාරණය ඒ වගේම මේ කියන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිගත්තොත් කියලා තමයි වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ. අපි බැලුවොත් එහෙම පහුගිය සිකුරාදා ඉඳලා මේ දින තුනක කාල පරිච්ඡේදය ඇත්තරම දැන් හැම වෙලෙම අපි ජනතාවට දොස් කිව්වට මේ දින තුනක කාල පරිච්ඡේදයේ ජනතාවට අපි ප්‍රණාමය පුද කරන්න ඕනේ. 99%ක්ම දෙනා ඒ රීතිවලට ගනු කරලා නිවසේම හිටියා. දැන් ඔබත් දකින්න ඇති අද නිවසේ ඉඳලා එනකොට පාරවල් පාළු වෙලා මිනිස්සු එළියට බහින්නේ නැහැ. එළියට බැහැලා හිටියොත් ඉන්නේ ඒ සහන සේවකයෝ නැත්තම් අත්‍යවශ්‍ය සේවාවලයි. ඉතින් මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් හෙට දිනේත් අනිද්දා දිනේත් අපිට සිද්ධ වෙනවා යම් කිසි ආකාරයකට දැන් අපි මෙතෙක් ඔය එදා බ්‍රහස්පතින්දා වගේ දවස්වල මේ හැඳුනුම්පතේ අංක ක්‍රමයේ තියෙනවා කියලා මේ එදාට ඔත්ත්‍ය අංක තියන අය මේ වෛද්‍යතුමිය කිව්වා වගේ මේ එළියට බහින්නම කියලා අනිවාර්ය නැහැ. තේරුණාද? අපි ඔත්ත්‍ය අංකේ තියන්නේ අද අපේ දවස කියලා. තේරුණාද? එක එක දවස් තියෙනවනේ. ළමයි ලෝක ළමා දිනය, මව්වරුන්ගේ දිනය, මැයි දිනය. එදාට ඉතින් ඒ කට්ටිය ඔක්කොම එළිය. ඒ වගේ මේ බහින්නම ඕනේ කියලා නැහැ. අවශ්‍ය නම් අපි ඉල්ලන්නේ වැඩිපුර දෙනෙක් බහින් නැතුව හිටියොත් හොඳයි. මේ අවශ්‍යම දෙයකට නම් මේ විදිහට තමයි යන්න ඕනේ කියලා තමයි කියන්නේ. හැබැයි ඒක කඩ කරොත් අපිට සිද්ධ වෙනවා ඒ කට්ටිය අත්අඩංගුවට ගන්න. අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. දැන් එකම දැන් හෙට මේ සංචාරණ සීමා ඉවත් වෙනකොට තියෙනවා කඩසාප්පු විවෘත වෙනවා, රෙදිපිලි සාප්පු විවෘත වෙනවා, සුපර් මාකට් විවෘත වෙනවා, සතිපොළ ආර්ථික මධ්‍යස්ථාන මේවා විවෘත වෙනවා. හැබැයි දැන් ඒවා විවෘත වුණා කියලා අර වෙනදා විදියට මේවා පවත්වාගෙන යන්න බෑ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා 12 වෙනිදා නිකුත් කරලා තියෙන නිර්ණායකවල තියෙනවා කාරණා 48ක්. පළවෙනිම කාර්යය තමයි ඔය හැඳුනුම්පත් ක්‍රමේ කාරණා 48ක්. එවැනි ආයතන පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ නිර්දේශවල තියෙන විදියට නිර්ණායකවල තියෙන විදියට උපමානවල තියෙන විදියට ඒ ඉස්සෙල්ලා පවත්වාගෙන ගිය මුළු සංඛ්‍යාවෙන් 25%කට විතරයි. ඒ එකම මේ එක්කෙනෙකුට සාමාන්‍යයෙන් ඝන මීටර 1.5ක වපසරියක් ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපිට ගිහිල්ලා මේ මීටර් කෝදු අරගෙන මේ එක්කෙනෙකුට එහෙම තියනවද කියලා මනින්න බෑ. නමුත් සාමාන්‍යයෙන් බැලූ බැල්මට එහෙම පේන්න පවත්වාගෙන යනවා. ඒතර කාටද ඒකේ වගකීම තියෙන්නේ? ඒකේ වගකීම තියෙන්නේ ආයතනවල ප්‍රධානීන්ට. දැන් අපි ගත්තොත් සුපර් මාකට් එකක් ගත්තොත් ඒකේ ඉන්නවනේ කළමනාකරුවෙක්, සහකාර කළමනාකරුවෙක්. ඒගොල්ලෝ ඉස්සරහා එක්කෙනෙක් දාලා තියන්න ඕනේ. ඒකේ මිනිස්සු වැඩි වෙනවා නම් ඒ නියමිත ප්‍රමාණික කට්ටියකින් කොටසක් එළියට එනකල් අනිත් කට්ටිය දොර ගාව නැත්තම් එන්ට්‍රන්ස් එක ගාව පිටිපස්සේ දුර තියාගෙන පොලිමක් ඉන්න ඕනේ. අර වෙන්ද වගේම එහෙම නැති වුණොත් අපිට ඒ කළමනාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. රෙස්ටුරන්ට් එකක් ගත්තත් ඒ විදිහට තමයි ඒගොල්ලෝ කරගෙන යන්න ඕනේ. මේක සදහටම වැහෙන්නේ නැතුව දැන් මේ දින තුනක් වහලා තියන්න උනෙත් අපිට මේ තත්ත්වය ඇති උනෙත් සිංහල අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලා නිරන්තරයෙන් අපි ජනතාවට කිව්වා ඒක මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමාණුව භුක්ති විඳින්න. ඒකට රජය ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් දැඩි සීමා පැනවුවේ නැහැ. මොකද මිනිස්සුන්ට මේ තත්ත්වය යම් සතුටක් ලබන්න හැබැයි හුදෙකලාව මේක මේ අවුරුදු සමරන්න කියලා. නමුත් එහෙම සමරපු නැති එකේ ප්‍රතිඵලයක් හැටර තමයි මේ අපේ රෝගීන් වැඩි වෙලා අනුපොකුරු වැඩි වෙලා මේ තත්ත්වය ඇති වුණේ. ඉතින් එහෙම කරන්න බෑ. එතකොට ඒ ආයතන ඒ විදිහට පවත්ව ගන්න. ඊළඟට දැන් විශේෂයෙන් මේකේ සඳහන් වෙන සමහර ආයතන තියෙනවා පවත්වන්නම බෑ. දැන් උදාහරණයක් අධ්‍යාපනික ආයතන, ටියුෂන් පන්ති, ඉස්කෝල නැහැ මේ දවස්වල, විශ්වවිද්‍යාල නැහැ, පෙරපාසල් නැහැ, සුරැකුම් මධ්‍යස්ථාන නැහැ. ඒවා පවත්වගෙන යන්න බෑ. ඒකම ස්පා නැත්තම් සම්භාහන ආයතන පවත්වගෙන යන්න බෑ. එතකොට රාත්‍රී සමාජ ශාලා පවත්වන්න බෑ. ඒකම මේ රාත්‍රී සාද පවත්වන්න බෑ. විරල සාද පවත්වන්න බෑ. සිනමා ශාලා පවත්වන්න බෑ. දැන් මේ හෙට සංචරණ සීමා ඉවත් වුණා කියලා අරව ඉවත් වෙන්නේ නැහැ. ඒවා ඒ නිර්ණායක ඒ විදිහටම තියෙන්න ඕනේ. දැන් අපි මෙච්චර කාලයක් කරේ ඔය ආයතනකට ගිහිල්ලා එහෙම වුණොත්
මේ කට්ටිය සුපර් මාකට් එකට ගිහිල්ලා අපි මෙච්චර කාලයකට අවවාද කරා විනා එයාට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම අඩුවෙන් කරේ. ඕනනම් කේසස් 25ක් 30ක් ඇති. හැබැයි හෙට ඉඳලා එහෙම නැහැ. අපි අපිට මිනිස්සු සාවි දාලා දඩ ගස්සන්න එහෙම නැත්තම් එහෙම තත්වයක් නෙමෙයි අපිට ඕනේ. නමුත් එහෙම නොකරොත් මේක ව්‍යාප්ත වෙන එක වළක්වන්න වෙන ක්‍රමයක් නැහැ. ඉතින් අහන්නෙම නැත්තම් ඒ ආයතනවල අයට දැන් කාර්යාලයක වුණත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යම් ක්‍රමවේදයන් අඳුල්ලා දීලා තිනවා. ගෙදර ඉඳලා වැඩ කිරීමේ සම්ප්‍රදාය කරන්න පුළුවන් නම් හොඳයි කියලා තිනවා සමහර දේවල් වලට. ඉතින් අන්න ඒවට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. ඉතින් හෙට ඉඳලා අඩුම ගානේ තව සති 3-4ක් මේ තත්ත්වය මිනිස්සු හදවතින්ම කැප වෙලා කටයුතු කරොත් අපිට එහෙම ලොකුම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එකක් නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් එහෙම මේවා මෙහෙම තියෙද්දි දැන් හෙට සංචාරන සීමා ඉවත් කළා. එතකොට ඒක කියලා මත්පැනුත් උදේ 10 ඉඳලා හවස 6 වෙනකල් ඇරලා තිනවා. දැන් රෑ 11 වෙනකල් තමයි ඇඳිරි නීතිය දාන්නේ. ඊට ඉස්සෙල්ලා අපිට ඕන දෙයක් කණ්ඩ බොන්න පුළුවන්. අපි එකතු වෙමු, කාලා බීලා ඉමු, ඒ පැය පහනේ කියලා එහෙම කියලා වෛරස් එකට තේරෙන්නේ නැහැ. මේ පැය පහද 11ද 4ද එහෙම තේරෙන්නේ නැහනේ. ඒ ඇතුළුන වෙලාවට ඇතුළු වෙනවා. ඉතින් මේවා ජනතාව හදවතින්ම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම කටයුතු කරවතින් පුළුවන්. දැන් අද අපි තීරණය කරලා තියෙනවා දැන් මේ මැනින් වෙළඳපොළ මාළු මාකට් එක මේවා හෙට ඉඳලා ක්‍රියාත්මක වෙනවා, අදත් ක්‍රියාත්මක වෙනවා. ඒවට එන යන වාහන වලට යන්න එන්න දෙන්න. සමහරලාට බඩු ගේන ලොරි වෙන්න පුළුවන්, හිස් ලොරි වෙන්න පුළුවන්, එන්න යන්න දෙන්න. හැබැයි ඉතින් එහෙම කියලා ඒක අවභාවිතා කරොත් කවුරුද? එහෙම නැත්නම් එතනට ඇවිල්ලා මැනින් මාකට් එකට ඇවිල්ලා නැත්නම් මත්ස්‍ය වෙළඳපොළට ඇවිල්ලා රංචු හැටියට හිටියොත් එකට එක්කෙනා සිගරට් එක පාවිච්චි කරන්න ගියොත් එහෙම නැත්නම් ඔක්කොම බෙදා ඔක්කොම ඉවර වෙලා දවල්ට කන වෙලාවට මාස්ක් එක එකතු වෙලා එකට කන්න ගියොත් ඉතින් එතකොට මේක වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සුන්ගේ හදවතේම ඇති වෙන්න ඕනේ අපි මේක වළක්වා ගන්න මෙන්න මේ පියවර ගන්නවා කියන හැඟීම. හදවතින්ම ඇති කරගත්තොත් තමයි පුළුවන්. ඉතින් අපි මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා හෙට ඉඳලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දැන් සමහර ප්‍රදේශ තියෙනවා විශේෂයෙන්ම මහල් නිවාස තියෙන එතකොට තට්ටු නිවාස තියෙන මේ ප්‍රදේශවලට හෙට ඉඳලා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගන්න. දැන් අපිට සමහර වෙලාවට පොලිස් රදාරින් ඔය හැම වීදියකටම හැම අඩිපාරකටම හැම වත්තකටම දාන්න එහෙම නිලධාරීන් නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඩ්‍රෝන් එක යවලා ඒ ප්‍රදේශේ මොනිටර් කරලා ඉතින් ඒගොල්ලෝ නිරෝධායන රීතියනට අනුගතව කටයුතු කරන්නේ නැත්නම් සෞඛ්‍යංශ වලටත් කියලා ඉතින් මෙහෙම කට්ටිය එකතු වෙලා ඉන්නවා ඩ්‍රෝන් එකට පේනවා එකතු වෙලා ඉන්නවා 25ක් 30ක් කිව්වට අහන්නේ රෑටත් අපිට බලන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ අනුගාණේ නිවාස සංකීර්ණේවත් හුදකලා කරන්න වෙනවා ටික කාලයකට. ඉතින් හෙට ඉඳලා ඒ වගේ දේවලුත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ මේ ජනතාවගේ යහපතට ජනතාවගේ පැවැත්මට. කෙසේ වෙතත් මොන නීති රීති තිබුණත් කාට හරි පපුවේ අමාරුවක් හැදුණොත් ගර්භණී මාතාවකට රෝහලකට ගත වෙන්න ඕන නම් ක්ලිනික් එකකට යන්න ඕන නම් ඒ වගේ කාරණාවලට අපි විශේෂ ප්‍රමුඛත්වය දීලා කටයුතු කරනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අනිත් හැම කෙනෙක්ම මේවට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. දැන් ඔබට මම පුංචි උදාහරණයක් කියන්නම්. සමහර අය මේ අහන ප්‍රශ්න දැන් ඊයේ මේ පෙරේදා මට දුරකථන ඇමතුමක් ආවා. මම දන්න ඉතාම වැදගත් වෘත්තියක් කරන නෝනා කෙනෙක් කාන්තාවක්. දැන් එයා මගෙන් අහනවා මේ සංචරණ සීමා තියෙන අතරේ මම කියන්නේ මේ එහෙම අපහාසයක් කරන්නේ මේ කාටවත් නමුත් මේ වගේ ප්‍රශ්න මිනිස්සු හිතන ආකාරය මේ එයාට එයාගේ වාහනේ තව දෙන්නෙක් එක දාගෙන ගිහිල්ලා මේ මල් පැල ගේන්න නුවර ගිහිල්ලා පුළුවන්ද කියලා. දැන් මේ ඉතින් ඒක අත්‍යවශ්‍ය කටයුත්තක් හැටියට තමයි එයා සලකන්නේ. මොකද gedara මේ දවස් ටිකේ නිකන් ඉන්න එකේ මල් පැල ගෙනාවත් හිටව ගන්න පුළුවන්ලු මෙහෙම. ඉතින් ඒ වගේ සමහර අය මේ අත්‍යවශ්‍ය සේවා කියන එක ගැන අපි අත්‍යවශ්‍ය සේවා කියන්නේ ජනතාවගේ පැවැත්මට මල් පැලත් පැවැත්මට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන කටයුතු කරනවා. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනේ කාර්යය තමයි මේ පලාත් මායිම් හරහ යන එක. පලාත් මායිම් හරහ යන එකත් අපි හෙට දිනේ ඉඳලා දැන් මෙච්චර කාලයක් අපි කරේ බෝඩර් එකට ගියාට පස්සේ එතනින් ආපහු හරොල් එවනවා යන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි හෙට ඉඳලා අපි එහෙම කරන්නේ නැහැ. නිරෝධායන රීතිනාට ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අවශ්‍යතාවයක් නැත්තම් තමුන් රැකියාවක් කරන්නේ තමුන් අත්‍යවශ්‍ය සේවයක් කෙනෙක් නෙමෙයි නම් පලාත් මායිම් හරහා යන්න එපා. ඒතර ඒ වගේම දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා පලාතෙන් පිටේ නැහැ. දැන් උදාහරණයකට අපි ගත්තොත් අපි නිකන් හිතුවොත් කොළඹ X කියන කාර්යාලය තියෙනවා. එතකොට මේ කාර්යාලයට එනවා කොස්ගොඩ ඉඳලා එක්කෙනෙක් එනවා. මේ X කියන කාර්යාලයට එනවා වෙන්නප්පුවේ ඉඳලා එක්කෙනෙක්. මේ X කියන කාර්යාලයට එනවා
අපි හිතමු ඇහැලිය කොට ඉඳලා එක්කෙනෙක් මම මේ නිකක් කියන්නේ. දැන් එතකොට එක්කෙනෙක් දකුණු පළාතේ අනිත් එක්කෙනා වයඹ පළාතේ අනිත් එක්කෙනා සබරගමු පළාතේ. දැන් මේ කාර්යාලේ බස්නාහිර පළාතේ සේවය කරන අය ඉන්නවනේ. ඒ අයට එන්න පුළුවන් නේ කාර්යාලයට යම් නිර්ණයක්. එතකොට අර කාර්යාල ප්‍රධානියාගේ වගකීමක් තියෙනවා. ඇත්තටම මේ කොස්ගොඩ ඉඳලා එන එක්කෙනා එන්නම අවශ්‍යද? එයා දකුණු පළාතේනේ. එතකොට ඇහැලිය කොට ඉඳලා එන එක්කෙනා එන්නම අවශ්‍යද? වෙන්නප්පුවේ. එතකොට මෙන්න මේ වගේ තමුන්ගේ පළාතේ අය ගෙන්න ගන්න පුළුවන් නේ නිර්ණායක වලට. ඒතර අර පිට පළාතෙන් එක්කෙනා දවස ගානේ ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍ය සේවාවක් වුවත් ඔහුගේ සේවය ඔහු නැතුවම දුවන්න බැයිද? වෙන එක්කෙනෙක් දාලා මේ මාසෙ 31 වෙනකල් මේක කරගන්න බැයිද? ඉතින් එහෙම හිතලා ආයතන ප්‍රධානීන් කැප වෙලා කටයුතු කරොත් තමයි අපිට පුළුවන් මේ තත්ත්වය ජයග්‍රහණය. හොඳයි, අපි විශේෂඥ වෛද්‍යතුමියට යොමු වෙමු. දැන් ඇතැම් වෙලාවට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ වගේම සමහර වෙලාවට උණ කොවිඩ් රෝග ලක්ෂණයක් හැටියට අපි දකිනවා. නමුත් උණ කියන්නේ කොවිඩ්මද? සමහර වෙලාවට රෝගයට තියෙන රෝගය ගැන තියෙන අවබෝධය, සමහරලාට බිය කියන වචනේත් අපිට යම් විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සර තරම් නැති වුණත් යම් මට්ටමකට ඉඳ වෙනත් රෝගයක සලකුණක් වෙන්න පුළුවන් උණ සහ ගර්භණී මව්වරුන්. මේ මොහොතේ අපි දැක්ක විශේෂ අවධානයක් සමාජයේත් යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳව කතා කරනවා. මේ කොටස් දෙක පිළිබඳව අපි අවධානය යොමු කරලා කතා කරමුද? ඔව් මනත්, මේ වෙලාවේ ඔබ ඉතාමත් වැදගත් සහ නැවත වරක් කතා කළ යුතුම ප්‍රශ්නයක් ගැනයි ඔබ කතා කරේ. උණ කියන එක මේ තිබුණොත් අපි කොවිඩ් රෝගය ගැනත් හිතන්න ඕනේ. ඒ වගේම මේ ඔබ දන්නවා වර්ෂාව වැස්සත් එක්ක අපිට පේනවා ඩෙංගු රෝග තත්ත්වය හිස ඔසවල තියෙනවා පහුගිය දින 15 ඇතුළත. ඒ කියන්නේ මැයි මාසේ පළවෙනිදා ඉඳලා 15 දිනදා වෙනකොට 430ක් ඩෙංගු රෝගෙන් තහවුරු කරගත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ මේ ඔබ නිතර එළියට යන්නේ නැති කෙනෙක් නම්, ඔබ නිවසේම රැඳී සිටි කෙනෙක්, උණ, තද හිසෑම්ම, ඇස් යට වේදනාව, වමනේ ගතිය, තද බඩේ කැක්කුම, මෙවැනි ලක්ෂණ කොවිඩ් ලක්ෂණත් විය හැකේ. නමුත් මේ ඩෙංගු රෝග ලක්ෂණත් විය හැකේ. ඉතින් ඔබ විශේෂ අවධානය මේ සඳහා යොමු කරන්න ඕන. ඔබට දුරකථන අංක දීර තියෙනවා 19999. සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න. ඔබේ රෝග ඉතිහාසය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස්. ඉතින් මේ බව ඔබ සමග කතා කළා. ඔබ කළ යුතු පරීක්ෂණ මොනවද? ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න වෙන පුළුවන්. මොකද අපි දන්නවා ප්ලේට්ලට් 100ට වඩා අඩු නම්, එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ වැඩි වෙනවා නම් අපි ඩෙංගු රෝගීන් ඉක්මනින් රෝහල්ගත කරලා මොනිටර් කරන්න ඕනේ. ඉතින් මේක අතිශය වැදගත්. ඒ නිසා ඔබට මොන උණ තත්ත්වයේ තිබුණත් ඩෙංගු ගැනත් කල්පනාකාරී වන්න, ඒ වගේම විචලනය වීම වළක්ව ගන්න ඕනේ. දියර ජාති වැඩිපුර පානය කරන්න ඕනේ. ස්වභාවික දියර ජාතික වතුර වෙන්න පුළුවන්, තැඹිලි, ලුණු කැඳ, සුප් මොනවා හරි මේ ස්වභාවික දියර ජාති වැඩිපුර පානය කරමින් විචලනය වීම වළක්ව ගන්න ඕනේ. ඒ වගේම අපි දැන් කතා කරනවා රෝහල් පද්ධතිය සම්පෘප්ත වෙමින් යනවා. රෝහල් පද්ධතිය මේ තිබෙන අපහසුතා පිළිගන්නේ සම්පෘප්ත වෙනවා, සර්ජ් කැපැසිටි අඳන් හදනවා. ඒ වගේම අපි හිතන්න ඕනේ අපේ රටේ තියෙනවා ප්‍රතිකාර සේවා වගේම නිවාරණ සෞඛ්‍ය සේවා කියලා එකකුත්. අපි දැන් මේ කතා කරන MOH PHI මහත්තුරු මේ බිම්මට්ටමේ නිලධාරීන්, මේ බිම්මට්ටමේ නිලධාරීන් තමයි ඔබ දන්නවා PHI මහත්තයා නිවසට එනවා ඩෙංගු රෝගේ බෝ වෙන තැන් තියෙනවද බලන්න. හැබැයි මේ වෙලාවේ මේ මිනිස්සුත් ඇට්ටමස් නේනහට තියෙන මිනිස්සු, උස්ම ගන්නවත් වෙලාවක් නැහැ. ඔබේ ගෙදර වතුර පිරිච්ච පොල් කට්ට අනිත් පැත්ත හරවන්න PHI මහත්තයාට එන්න විදියක් නැහැ. මෙතුමන්ලා ඩ්‍රෝන කැමරාවට අහු වෙන කුකුත් නැහැ. මේ කියන මේ වතුර එකතු වෙන ස්ථාන, මේ ඩෙංගු රෝගයත් මේකත් එක්ක හිස එසුවොත් විශාල ව්‍යසනයක් එනවා. ඉතින් මං කියවනේ දැන් මේ නිවාරණ වෛද්‍ය සේවාවල ඉන්න සෞඛ්‍ය සේවකයන් MOH PHI මහත්තයා PHM නෝන මේ සියලු දෙනා එකතු වෙනවා මොනවටද? නිරෝධායනය කරන්න, PCR අරගන්න, ඒ වගේම එන්නත්කරණය කරන්න, අනිකුත් ප්‍රසංගත රෝග සඳහා ක්‍රියාත්මක වෙන මේ සියල්ල මෙතුමන්ලා කරනවා. ඉතින් මේකෙත් කැපැසිටි එකක් තිබෙනවා. ඔබේ නිවස මම ආරාධනා කරනවා හැම නිවසකම ප්‍රජා සෞඛ්‍ය නිලධාරියෙක් වෙන්න. ඔබේ නිවස වෙනුවෙන්, ඔබේ වටපිටාව වෙනුවෙන් මේක අත්‍යවශ්‍යයි. එතකොට ඉතා පහසුයි මේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ධාරිතාවය වැඩි කරගන්න. එතකොට සෑම නිවසකම අපට ශක්තියක් තියෙනවා. ඔබේ නිවස අවට මේ ගෙදර ඉන්න ගමන්
අනිවාර්යයෙන්ම සුද්ධ කරගන්න. මොකද මදුරුවට යන්න පුළුවන් මීට 200ක් පමණ දුර විතරයි පියාඹන. එතකොට ඔබ දෂ්ට කරන්නේ කො බේගදර ඉන්න බ්‍රීඩ් මේ හැදිච්ච මදුරුවෙක් එහෙම නැත්තම් ඔබවට ඔබේ වටපිටාවේ ගෙවල් වල. ඉතින් ඔවුන්ටත් මතක් කරන්න ඔබේ නිවස අවට මදුරුවන් බෝවන ස්ථාන තියෙනවද බලන්න සුද්ධ කරගන්න. මේ සඳහා යනකොටත් අත් දිගට දාලා ඔබ එළියට ගිහිල්ලා සුද්ධ පවිත්‍ර කරන්න මදුරුවන් දෂ්ට කරන්න පුළුවන් මදුරු විකර්ෂකයක් භාවිතා කරන්න. අනිවාර්යයෙන්ම මේ වෙලාවේ ඩෙංගු රෝගය අපට අමතක කරන්න බෑ. ඒ සඳහාත් ඔබ ක්‍රියාත්මක විය යුතුයි. වගේම අපි ගර්භණී මාතාවන් ගත්තම ඇත්තටම මේ වෙලාවේ ගර්භණී මව්වරුන් විශාල භීතිකාවකින් ඉන්නේ. විශාල බයකින් මේක මේ ගර්භණී සමය අපි බොහොම සැනසිටලෙන් ඉන්නත් අවශ්‍යයි. ඒක ගර්භණී සමයට අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් මේ අපි දන්නවා මාතෘ මරණ තුනක් සිද්ධ වුණා. ඉතාමත් කනගාටුදායකයි. ඇයි ගර්භණී මවක් විශේෂ වෙන්නේ? ගර්භණී මවක් විශේෂ වෙන්නේ ගර්භණී මවක් කියන්නේ ජීවිත දෙකක්. ඇය තවත් ජීවිතයක් දරනවා. ඒක නිසා අපි මේ පුංචි උණක්වත් හැදෙන්න නොදී තමයි ගර්භණී සමයේ බලාගන්නේ. එතකොට මේ කොවිඩ් රෝග තත්ත්වයක් එක්ක අපි කියනවා අවසාන කාර්තුවේ ඉන්න අයට ප්‍රතිවිරුද්ධ වේදනාවට දරුවා නොමේරු ලද්දර උපතක් දක්වා යෑමේ හැකියාව තිබෙනවා. ඉතින් ගර්භණී මව අපි රැකගත යුතුයි. ඔබ ගර්භණී නම් ඔබ අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටින්න. මේ නිවසේ රැඳී සිටින්න කියන්නේ නිවසටවත් කවුරුවක් ගෙන්න ගන්න එපා. ඒ වගේම අල්ලපු වටෙන් එහා පැත්ත ගෙදරට යන්නත් එපා. ඔබ නිවසේ ඉන්න. ඒ අතරේ ඔබ සැනසිල්ලේ ඉන්නත් ඕන. මේ රෝගීන් මෙච්චරයි මෙච්චර මැරුණා මේ කියන මානසික ආතතිය ඇත්තටම ඔබට හොඳ නැහැ. අපි දැනුවත් වෙලා ඉන්න ඕන. නමුත් ඔබ සැනසිල්ලේ ඉන්න ඕන. ඔබට යම්කිසි මානසික ආතතිය තත්ත්වයක් තියෙනවා නම් ඔබට නිින්ද යන්නේ නැත්තම් හිතට හරි කුකුසක් හරි අපහසු නම් ඔබ අනිවාර්යයෙන්ම පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියට කතා කරන්න. ඒ වගේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඔබ වෙනුවෙන් පැය 24 පුරා දුරකථන අංකයක් විවෘත කරලා තියෙනවා 19:26. ඔබේ සිතේ ගැටලු ඔබට ශක්තිය අවශ්‍යයි මානසික ශක්තිය. මේ සඳහා ඔවුන් කැප වෙලා ඉන්නවා ඔවුන්ට කතා කරන්න. ඒ වගේම ඔබේ අවදානම් ලක්ෂණ ගැන අවබෝධයෙන් ඉන්න. ගර්භණී මාතාවකගේ අවදානම් ලක්ෂණය තමයි තද උණ පපු මහන්සිය උස්ම ගැනීමේ අපහසුතා වලිප්පුව වෙන්න පුළුවන් තද හිස රදයක් වෙන්න පුළුවන් රුධිර වහනය වෙන්න පුළුවන් පපුවේ හෝ උදරේ තද වේදනාවක් වෙන්න පුළුවන් ඒ වගේම ඔබේ දරුවා දඟලන එකේ අඩුවක් වෙන්න පුළුවන් මෙවැනි තත්ත්වයක් තිබේ නම් දෙවරක් හිතන්න එපා රෝහලට ගියොත් කොවිඩ් හැදෙයි කියලා පහු කරන්න එපා ඔබ අනිවාර්යෙන්ම රෝහල්ගත විය යුතුයි ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න කැමති ඇත්තටම අදිත්‍රෝණ මහත්මයාත් මේ සම්බන්ධයෙන් කතා කර ඇමතිතුමියත් අපි මේ රෝගය පාලනය කරන්න විවිධ ක්‍රමවේද තිබෙනවා. මොකද්ද හොඳම ක්‍රමවේදය කියලා ඇහුවොත් පහුගිය දවසක නවසීලන්ත රාජ්‍ය නායකයා කියනවා මගේ රටේ මම මේ රෝගය පාලනය කරේ මට ඉන්නේ විනය ගරුක රටවැසියන්. මේක තමයි මගේ අවිය. මේ විනය ගරුක රටවැසියන්ගේ ස්වයං විනය නිසයි අපි පාලනය කරේ. ඒ වගේම වරක් තෙරේසා මෞතුමිය කියනවා මම ඒක මේ අදට ගැළපෙන මේ මොහොතට ගැළපෙන විදිහට කියන්නම් තව කෙනෙක් කරනකම් බලන් ඉන්න එපා ඔබ වෙනුවෙන් ඔබේ වගකීම ඔබ ඉෂ්ට කරන්න ඔබේ කොටස ඔබ ඉෂ්ට කරන්න ඔබ වෙනුවෙන් මිනිසාම වෙනුවෙන් අද එස් මහින්ද හිමියන් හිටියා නම් මේ විදිහට කියාවි ලක් වැසියනි ඇස් ගෙඩිවරට හෙන ගහලද ඔබට පේනවා ඔබ කළ යුතුද එහෙමනම් මේ කියන සියලු පුරෝකථනයන් මරණ 200ක් ඉදිරියේදී වෙයි දිනකට මේ සියලු පුරෝකථනයන් අපට වෙනස් කරගන්න පුළුවන් ඔබ රැකගත්තොත් ඉතින් ඔබේ කොටස ඉෂ්ට කරන්න රෝගය බෝ වෙන එක වළක්ව ගන්න ඔබෙන් කාට හරි රෝගය බෝ කරන එකත් වළක්ව ගන්න මේක තමයි අපි සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන්නේ ඔබත් රැකගන්න අනිකාත් රැකගන්න අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකික අපිට මීට වඩා අපි අභියෝග වලට මුහුණ දීලා තියෙනවා මේ තත්ත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා පැහැදිලිවම පොදුවේ මිලියන 22කට අධික ජනතාවක් පරිස්සම් කරන්න උත්සාහ කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා පොලිස් නිලධාරීන් මැදිවේ මේ සියලු තැන් වලට යන්න ඩ්‍රෝන පාවිච්චි කරනවා කියලා
පෝල්කටුවේ ඩෙංගු මදුරෝ ඉන්නවද කියලා බලන්න ඩ්‍රෝන වලටත් බැරි වෙයි කියලා විශේෂඥ වෛද්‍යතුමිය කියනවා. එහෙමනම් අපි කොහොමද එක්කෙනෙකුට මේක බාර දීලා ඉන්නේ? අපි හැමෝගෙම පොදු වගකීමක් තියෙනවා මේ සියල්ල කරන්නේ එක කණ්ඩායමක් විතරක් බේරගන්න මේ ඔබ මම ඇතුළු සියලු පුද්ගලයන් බේරගන්න. අමාත්‍යතුමිය රාජ්‍ය අමාත්‍යතුමිය අපි අවසාන මිනිත්තු කිහිපයේ ඉන්නේ අපි සඳහන් කරමු විශේෂ ක්‍රියාමාර්ග මොනවද ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ. බයත් මෙතන සමහර වෙලාවට දකින්නවා පාරේ බස් යනවා කෝච්චි යනවා හෙට ඉඳලා ජනතාව වැඩට යනවා ඒ වගේ. එතරම්ම බය වෙලා පුළුවන්ද කොහොමද අපි කටයුතු කරන්න ඕන සහ ඉදිරියේ තියෙන තත්වයන් වෙනුවෙන් ආසන්නව ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඇත්තටම දැන් මේ මට දැනුත් මේ තොරතුරක් මේ SMS එක ආවේ අපිට රෝගී සංඛ්‍යාවේ වර්ධනයක් තියෙනවා. මරණ ප්‍රතිශතයේ වර්ධනයක් තියෙනවා. ඒ නිසා අපි සිර දිනාටම ශ්‍රී ලාංකික හැටියට වගකීමක් තියෙනවා මේ පැතිරීම අවම කරගන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ නිසා අර මම කලින් කිව්වා වගේ අත්‍යවශ්‍ය ගමන් මිසක් නැත්තම් ගෙදරට වෙලා ඉන්න. මේක තවමත් අපිට පාලනය කරගන්න පුළුවන් මේ අපේ වෛද්‍යතුමිය කිව්වා වගේ ජනතාව විනයගරුක වෙනවනම් ජනතාව හෘද සාක්ෂියට එකඟව තමුන්ගේ පවුල ආරක්ෂා කරගන්න කටයුතු කරන්නකෝ. අල්ලපු ගෙදර පවුලවත් එහා ගෙදර පවුලත් නෙමෙයි තමුන්ගේ පවුල. තමුන්ගේ ගෙදර ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ වයසක අම්මා තාත්තාව ගර්භණී සහෝදරිය හරි පවුලේ ඉන්න අයව ආරක්ෂා කරගන්න තමා කටයුතු කෙරුවොත් අපිට මේක රෝගේ පැතිරීම අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා මේ සෞඛ්‍ය ක්‍රමවේද ටික අනුගමනය කරන්න. පොලිසිය පාරේ නැත්නම් අර හෙල්මට් එකත් එහෙමනේ අතේ එල්ලගෙන යනවා. පොලිසිය දැක්කම තමයි දාන්නේ. ඇයි හෙල්මට් එක දාන්නේ? ඔළුව පරිස්සම් කරන්න. මොළේ ඩැමේජ් වුණොත් ඒක හදන්න බෑ. ඒ නිසා මේ හෘද සාක්ෂියට එකඟව අවංකව කටයුතු කරන්න ගෙදරට වෙලා ඉන්න අත්‍යවශ්‍ය කාරණාවකට එළියට යන්න වෙනවනේ එක්කෙනෙක් යන්න. අර අපේ පොලිස් අධිකාරීතුමා කිව්වා වගේ මේ අර ඔත්තේ ඉරට්ටේ එක ලයිසන් දීමක් නෙමෙයි එළියට යන්න. අත්‍යවශ්‍ය කාරණාවකට යනවනේ යන්න තියෙන දවස. මේ ලෝකේ බොහෝ රටවල් මේ වසංගත පාලනය කරගත්ත සංචරණ සීමාව තුළින් විනයගරුක ජනතාවගේ සහයෝගය තුළින් එනිසා මේ රෝහල් පද්ධතියේ වැඩිවීම ICU ඇඳන් ඇතිද HDU ඇඳන් ඇතිද ඔක්සිජන් ඇතිද කියන එක බල බල ඉන්න පුළුවන්. හැබැයි ඒක වැඩි කරන්න ජනතාවට බෑ. ඒක කරන්න ඕන රජය, ඒක කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ වගේම තමයි අපි රෝහල් ඇඳන් වැඩි කෙරුවට ඔක්සිජන් ධාරිතාව වැඩි කෙරුවට HDU ICU ධාරිතාව වැඩ කරවට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි කරගන්න බෑ ඔය කියන වේගෙන්. දොස්තර කෙනෙක් පුරුදු කරන අවුරුදු 6ක් යනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් අඩුම ගානේ අවුරුදු 10ක්. හෙද නිලධාරිනියක් අවුරුදු 3ක්. මේ අපේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ ශිල්පීන් අවුරුදු 3ක්. ඒ නිසා රෝගීන් වැඩි වුණාට ඒකට සාපේක්ෂව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ වගකීම දැම්ම ඉෂ්ට කරන්න. සහ ගෙදරට වෙලා ආරක්ෂිතව ඉන්න ඉදිරින් එළියට යනවන අත්‍යවශ්‍ය කාරණාවකට යනවනම් සෞඛ්‍ය ක්‍රමවේද ටික අනුගමනය කරලා ගෙදර ඒ කාර්ය කරගෙන හැකියක්මනින් ගෙදරට. මේ සති හතර කාලේ හරිම තීරණාත්මකයි. ජනතාවගේ සහයෝගය දුන්නොත් මේක පාලනය කරගන්න පුළුවන්. මේක පාලනය කරගත්තොත් අපිට ඉක්මනට ස්කෝල ටික අරගන්න පුළුවන්. අද මේ රටේ දරුවෝ ගෙදරට වෙලා ඉන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය දැන් අවුරුද්දකින් විතර ප්‍රමාද වෙලා. මේ කටයුතු ප්‍රමාද වෙන්නේ අපේ පාලනය අපි හරියාකාරව අපි කරගත්තේ නැති වුණොත්. දීර්ඝ කාලයක් දැන් මේ සංචරණ සීමා දීර්ඝ කාලයක් දැම්මොත් නැවත ඉස්කෝල පටන් ගන්න විශ්වවිද්‍යාල පටන් ගන්න කාලයක් යනවා. එතකොට අපේ අනාගතය තමයි ආපස්සට යන්නේ. ඒ නිසා සහයෝගය දෙන්න රජයට. ඒ වගේම මම කියන මේක දේශපාලනය කරන වේදිකාවක් නෙමෙයි. මේක ගෝලීය වසංගතය. හැමෝම වගකීමෙන් කටයුතු කරන්න බොරුතර තොරතුරු සමාජගත කරලා ජනතාවගේ මේ සමහර විට ජනතාව තුළ ජනතාවට අමාරු වෙනවා හරි දේ තෝරගන්න. සම සියලුම දේශපාලඥයන් ඊළඟ මේ කොරෝනා වසංගතයේ දේශපාලන වේදිකාව කරගන්න පස්සේ සියලු දෙනම රට වෙනුවේ තමුන්ගේ වගකීම ඉෂ්ට කරන්න නිවැරදි තොරතුරු බෙදා හදා ගන්න. ඔව්, ඒ තොරතුරු බෙදා හදා හරින කණ්ඩායම් අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන දේවලුත් බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවානේ, බලාගෙන ඉන්නවානේ. අපි වැඩසටහන අවසන් කරන්න අවසාන වශයෙන් සංක්ෂිප්තව යමක් සඳහන් කරමු. අවසාන වශයෙන් සංක්ෂිප්තව කියන්න තියෙන්නේ පළවෙනි කාරණේ තමයි මේවා අපේ රටේ තමයි මේ ලෝකේ මේ නිරෝධායන රීතීන් වලට තියෙන අඩුම දඩමුදල් තියෙනවා. අඩුම දඬුවම් තියෙන්නේ අපේ රටේ. ඇත්තටම මේක අහගෙන ඉන්න කවුරු හරි බැලුවොත් එහෙම අන්තර්ජාලයට ගිහිල්ලා සමහර රටවල් ගහනවා
ලක්ෂ 6ක 7ක ලංකාවේ සල්ලිවලින් බැලුවොත් දඩයක් ගහනවා ෆේස් මාස්ක් එක නැතුව ගියා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ දඩමුදල් වැඩි කරන්න දඩමුදල් වැඩි කරලා ආණ්ඩුවට ආදායම් ගන්නත් නෙමෙයි. නමුත් මේවට අනුගත වෙලා කටයුතු කරේ නැත්නම් අනිවාර්යෙන්ම අපිට අත්අඩංගුවට අරගෙන උසාවි දාන්න වෙනවා. හෙට ඉඳලා ඒ ක්‍රියාදාමයට අපි අවතීර්ණ වෙනවා ජනතාවගේ සුභ සිද්ධිය සඳහා. දෙවෙනි කාරණේ තමයි ඇමෙතුමියත් සඳහන් කරපු මේ බොරු ආරංචි පැතිරවීම. ඔන්න සංචරණ සීමා දැම්මා. මෙන්න මෙච්චර ගාණක් මැරලා මෙන්න මෙච්චර රෝගීන් ගාණක් බිහි වෙලා මෙහෙම කියලා දැන් අද ඉඳලත් මගේ ෆෝන් එකට ඉවරයක් නැහැ. එක එක ඒවා මම කිව්වයි කියලා සෝෂල් මීඩියා වල දාලා තිනවා කියලා. ඉතින් ඒ නිසා එකක් තමයි සංචරණ සීමා හරි මොනවා හරි අපි ප්‍රකාශයට පත් කරනවා නම් අපි මාධ්‍යයට ඇවිල්ලා කියනවා. ඒ වගේම මේ රටේ තියෙනවා මේ ලියාපදිංචි වෙච්ච ඒ වගේම සම්ප්‍රදායික මාධ්‍ය පුවත්පත් තියෙනවා. ඒ වගේම රූපවාහිනී ඔබ වගේ ජාතික රූපවාහිනී මේ වගේ ආයතන තියෙනවා. දැන් මේවෙන් ප්‍රචාරය වෙන ප්‍රවෘත්ති ගැන බලන්න. ඒ වගේම ඔබේ රූපවාහිනී වගේම ඔබේ වෙබ්සයිට් එකකුත් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා බලන්න. එහෙම නැතුව සෝෂල් මීඩියා එකේ තියෙන එක පිළි අරගෙන කටයුතු කරන්න යන්න එපා. අනිත් පැත්තෙන් මේ වගේ මාධ්‍ය මේ වගේ බොරු ආරංචි පතුරවන ඒවා ජෙනරේට් කරන ඒවා ෂෙයා කරන ඒවා ෆෝවර්ඩ් කරන ඒ අයට එරෙහිව අපි ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. හෙට ඉඳලා ඒ ගැනත් මතක තියාගෙන කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම අපි කරන්නේ සෞඛ්‍යාංශ පොලිසිය ආරක්ෂකාංශ රාජ්‍ය නිලධාරීන් මේ 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 පළාත් සීමා දාන්නේ සංචරණ සීමා සිදු කරන්නේ ඔබට අයහපතක් කරන්න නෙමෙයි. අපි මෙහෙම හරියට හැසිරුනේ නැත්නම් අපේ ආදරණීයයන් අපෙන් සමු ගනීවි. එතකොට ඒවා කවදාවත් අපිට ලබා ගන්න බෑ. ඒ නිසා මේ කාලේ කැපකිරීම කරලා කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. ඔබේ මොහොතක අතපසු වීම අතපසු කිරීම එතුමත් සඳහන් කළා වගේ ඔබේ සමීපතමයෙක් ඔබේ ආදරණීයෙක් ඔබෙන් වෙන් කරන හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඉඳ නොතබන්න ඒ සඳහායි මේ පැය ගණන් කාලය වැය කරලා දැනුවත් කිරීම සිද්ධ කරන්නේ ඔබේ මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය ඇමතිතුමියට නියෝජ්‍ය පොලිස්පතිතුමා මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අජිත් රෝහණ මහත්මයාට ඒ වගේම ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රියංගා රණසිංහ විශේෂඥ වෛද්‍යතුමියට බෙහෙවින් සූතිවන්ත වෙනවා අද උදෑසන මේ දැනුවත් කිරීම වෙනුවෙන්. ආයුබෝවන්.